साधु कार्य पात्र नमस्कार। बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संघं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, चतुर्थीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संघं शरणं गच्छामि, पानातिपाता विरमणी सिखापदं समाधियामि, अदिन्नादाना विरमणी सिखापदं समाधियामि, कामेषु मिथ्याचारा विरमणी सिखापदं समाधियामि, मुसावादा विरमणी सिखापदं समाधियामि, सुरामेरे मद्यपमादत्ताना विरमणी सिखापदं समाधियामि, तिसरणेन सद्यं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन सम्पादेत। නවත වතාවක් දැන් මේ පින්නතුන් හම් වෙන්න ලැබුණා නේද? ඉතින් දැන් මෙතෙන්ට ආපු බොහෝ දෙනා ඒ අභිධර්මයේ පිළිබඳව DVD බලලා යම්සි තේරුම් ගැනීමක් සහිතව ආපු අය කියලා හිතනවා. ඉතින් මම දැන් ගිය පාර වගේ මාසික වැඩසටහනක් නෙවෙයිනේ. දවස් 7යි. දවස් කීයද? 7යි. ඒ වැඩසටහන ඒ දවස් 7 තව ඔබට ඉතින් සාහෙන උමනාවේ මුනන්දුවේ මේක නිරත වෙලා හිටියොත් යම් තාක් දුරට නොතේරිච්චයට ධර්ම මාර්ගය තේරුම් ගන්න පුළුවන්. මොකද ඒකට ඔබම මට කියා දෙන්න පුළුවන් ඔබට කැප වෙන සිද්ධ වෙනවා. මෙතනනම් බොහෝ අය මම හිතනවා ගොඩක් කල ධර්මයත් එක්ක හොයමින් ධර්මයත් එක්ක ඉඳලා කුසල පක්ෂේ දිනු කරගෙන නිර්වාණ මාර්ගය ඒ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරගන්න යම් කිසි හිඩසක් බලමින් ඉන්නවා. मटक उदाव कर अब ओब महसी सती उमनावेट तेरूंगारिडसाकोयागाबे हिडसाकोयागे बवट प्रत्येक धर्मे धनमेवे अवबोधे अवबोधे लागा होयागा तेरूंगे सती अब उदागा पुलवा ඒ සඳහා මෙහෙමයි. ඒ සඳහා ගොඩක්ම ලේසි ඔබ තියෙන ගැටළු මට කියනවා මට එයා හරහා තේරුම් කරලා දෙන්න පුළුවන්. දැන් මෙහෙමයි ගැටළු නම් ඒවාව යමක් ඒක ඔබම පිළිබඳව වෙනවනම් හොඳයි. ඒ ගැටළු. දැන් ලෝකයේ තියෙන කොහේ හරි දැන් අපි කියමු හඳේ ඉඳලා පෘථිවිය ඉඳලා හඳට දුර කොච්චරද කියලා මගේ හොත් ඒක ඔබට වැඩක් නැහැ නේ සතුටින් ඉන්නේ කියලා අදාළ වෙන්නේ. එහෙම නෙවෙයි දැන් ඒක ඔබේ ජීවන ගැටලුවක් වෙනවනේ ඒ ජීවන ගැටලුවත් එක්ක කොහොමද මේ ධර්මය උදාගන්නේ කියන ප්‍රශ්නේ වෙනවනම් ගොඩක් හොඳ එහෙම වුණොත් ඒක තමයි ප්‍රායෝගික. මොකද බුදුරජාණන් වහන්සේ මුණගැහෙන ආව ගොඩාක් අය ඉදිරිපත් කරේ ඒගොල්ලන්ට තියෙන පෞද්ගලිකම ප්‍රශ්න. ඒ ප්‍රශ්නෙට තමයි උන්වහන්සේ උත්තර දුන්නේ. ඒ උත්තරය සමහරට ඔවුන්ගේ සදාතනික පිළිතුර බවට පත් වුණා.
එතකොට මේ ධර්මයේ කියන්නේ අපි මහා පොළවේ ජීවත් වෙමින් හඳ ගැනවත්, තරු ගැනවත් ඇති කරගත්ත ප්‍රශ්නයක් නෙමෙයි. තරුව පොළවල යනකොට මොකද්ද වෙන්නේ කියන එක ප්‍රශ්නයක් ඇති කරගත්තොත් මහා පොළවේ පය ගහපු කෙනෙක් ඒකෙන් යාට ඉච්ච ලොකු වැඩක් නැහැ. ඒ නිසා මහා පොළවේ පය ගහලා ඉන්න මිනිස්සුත් ප්‍රශ්නේ ජීවත් වීමදී ඇති වෙන අරගෙන. එතකොට ගියාම සම්බන්ධතා මිනිස්සුත් එක්ක පවත්වන කොට තියෙන මානසික ස්වභාවයන්. ඊට අමතරව Tamanට මේ ජීවිත කාලේ යම්කිසි දැවෙන ප්‍රශ්න. ඒවතරට යම්කිසි කෙනෙක් හරියට විසඳුම් හොයාගත්තොත් සදාතනික පිළිතුරක් හොයාගත්තොත් ඔහු සදාතනික නිවීමට පත් වෙන බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒසහා ඔබ මේ සිහියෙන් ඉන්න ගමන මේ සතිය ඇතුළත ඒ විදිහට තියෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තුනයි. ඊට පස්සේ දැන් පෞද්ගලිකවම කියන්නේ මේ තියෙන ප්‍රසිද්ධිය කියන්නේ. දැන් ධර්මයේ මේ ධර්ම මාර්ගයේ යන අයට ඊළඟට තියෙනවනේ මේ ඕපන් හදවත. වෘත මානසිකත්වය. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෙහෙමයි. ඔබ ඔබේ මනසේ තියෙන විරේක කර දමන්න. එවිට ඔබේ මනස පිරිසුදු වේවි. මේ සූත්‍රේ නම විරේක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කියනවා මේ අපේ මනසේ තියෙනවා මේ විරේක කරන්න. දැන් මේ පින්නතු විරේක කරන එක දන්නවනේ. මොකද දැන් මේ බඩ විරේක කරනවා. අවුරුදු දෙකක් තුනක් කාලා මේක දැනෙනකොට මේක අවුල් කියලා ඊට පස්සේ මොකක් ආරණු හරි මොනව හරි මේ තීනල ප්‍රතිවර්ගයක් ගෙනල්ලා බිව්වන් පස්සේ දවස් දෙක තුනක් නිවාඩු දාලා ඊට පස්සේ අයිත් වැඩට යනකොට බඩ සුද්දයි බඩ පිළිසඳයි. එහෙම කවුරු හරි විරේක කරලා නැත්තම් පරීක්ෂා කරගන්න බොහෝදුරට පිළිකා තත්ත්වෙන්න පුළුවන්. ඒවා අර අපි ගන්න ආහාර දවේ දිරාපත් වෙලා ඒවා සමහර මේ ශරීරයට පිළිකාවක් හැදෙන්න උදව් වෙන්න පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියන අපේ මේ ජීවිතේ අපිට ඇති වෙච්ච සමහර ප්‍රශ්න සමහර අපේ අතපසු වීම සමහර පසුතැවිලි වීම ඒවා අපි එළියට විසිකල දාන්නේ නැත්නම් ඒක ඔබේ මනසේ පිළිකාව බවට පත් වෙන බව. එතන ධර්මය අවබෝධ කරගන්න ඉන අය මුලින්ම තියෙනවා තමන්ගේ ඇතුළේ තියෙන පහල ටික එළියට විසිකල දාන්න. ඒකට උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් ඔයගොල්ලෝ ඇතුළේ කුණු තියෙනවා කුණු. කුණු කවදාවත් ගේ ඇතුළේ තියාගන්න නැහැ. මොකද කරන්නේ? සතිය දවසින් දවස විසිකල. ඒවා දිගටම ගේ ඇතුළේ තියාගත්තොත් මොකම වෙන්නේ? දිගටම තියාගත්තොත් මොකද වෙන්නේ? ගෙවල් වලට එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කුරු ගෙවල් වල තියාගන්න එපා. ඒ නිසා ඒව අයින් කරන්න. ඒ නිසා මම අරගෙන ඩස්ටින් අරගෙන ආවේ සෑහෙන වෙලට පුළුවන් කුරු දාන්න එකට. මට පුළුවන් මේ කොහේ හරි කාමරයකට දාලා හැබැයි ඔයගොල්ලෝ කුරු මට පෞද්ගලිකව දෙන්න එපා. ඒතකොට මට තනියෙන් ගඳ ගන්නවනේ. ඕපන් දෙන්න ඔක්කොටම ගඳ ගස්සලා ඒක ඉවරයක් කරනවා හිත පිරිසුදුයි. මේ මිනිස්සු ඒක කැමති නැහැ තනියෙන් තමයි කුණු ටික ගෙනියන්න කියලා කියන්නේ. තනියෙන් කුණු ගෙනියන්න බෑ. ඒකට ප්‍රශ්න ගොඩක් එනවා. ඒ නිසා ඔබට පුළුවන් මේ සතිය ඔබගේ හිතේ තියෙන කුණු ටික අයින් කරලා හිත පිරිසුදු කරගෙන හිත නිදහස් කරගන්න යම් අවස්ථාව විරේක කරගන්න අවස්ථාවකට පත් කරගන්න. ඊළඟට තමයි ඔබ මේ සතිය තුළ නේ හැමදාමත් එහෙම ඉන්න මේ සතිය තුළ උපරිම ඔබගේ ඉවියව කරේ. සිහියෙන් මොනව කරේද? දැන් ඔයගොල්ලන්ට මේ සතිය වැඩට යන්න තියෙනවා, වැඩ කරන්න තියෙනවා. ඒ හැම ඉරියව්වක් කිරීම සිහියෙන් ඉන්න. මොකොත් හිතන්න යන්න එපා. ඇයි සිහියෙන් ඉන්නේ කියලා හිතන්න එපා. එහෙම ඉන්න. එතකොට ඒ ඉන්නකොට මට ලේසියි ඒ ඉරියව් ප්‍රවත්මත් එක්ක මේ මාර්ගය ලේසියෙන් එලිපෙහෙලි කරලා දෙන්න. දැන් මේ කවුද නිවන් දකින්න කැමති පින්වතුන් අතවස්සන්න? කැමති නිවන් දකින්න. දැන් නිවන් දකින්න කැමතිනේ. අකමැති ආත උස්සන අපිට ඕක නිවන නම් එපා. එහෙම කියන්නේ නැහැ. එතකොට අපේ එක හාමුදුරුවෝක් කියනවා නිවන් දකින්න එක ගේන ප්ලේන් එකක් එනවා. ඒ සාධනනාන්දර ප්ලේන් එකක් එක නිවරට විතරයි. හැබැයි ඔබ ඒ දැන් ප්ලේන් එකේ නගිනකොට අනිහම චෙක් කරලා ඇඟ මෙහෙම ගහලා ඒකට අනවන්ත දේවල් අරන් යන්න දෙන්නේ නැහැනේ. යකඩ කෑම මොකුත් අරන් යන්න දෙන්නේ නැහැ. මේ නිවරට ආගෙන ප්ලේන් එකට මේ ලෝකෙ දින කිසිම දෙයක් අරන් යන්න දෙන්නේ නැහැ. කොහොමද මේ ලෝකෙ දින කිසිම දෙයක් අරගෙන යන්නේ නැතුව ඒකට යන්න ඒ කියන්න කැමති අය? අපි කැමති මේ ලෝකෙ දින කිසිම දෙයක් අරගෙන නැතුව ඒක යන්න. මහත්ම කැමති මේ ලෝකෙ දින කිසිම දෙයක් අරන් යන්න දෙන්නේ. දැන් මේ ලෝකෙ දින මොන හරි දෙයක් ගෙනල්ලා නම් අතුරට දාගන්නේ. මේ ලෝකේ තියෙන මොනවා හරි දෙයක් ගෙනල්ලා ඇතුළට දාගන්නේ නැහැ. ඇතුළට දාගන්නේ
ඉතින් කැමතිද මේ පිටු මේ ලෝකේ දේවල් ඔක්කොම දැන් දරුවෝ දරුවරන් මේ ප්ලේන් එකට නගින්න බෑ දරුවරන් මේ බනහන්න පුළුවන් අයිතක් නගින්න බෑ ඊළඟ මේ ලෝකේ තියෙන ඇඳුම් පැළඳුම් ඒක කිසිවක් අරයි යන්න බෑ ඒ ඔක්කොම අත්හැරලා යනවා දැන් ඔබ එහෙම කැමති කාට්ටිය දැන් ඒ ඔක්කොම අත්හැරලා මේ වෙලාව යන්න කැමති ආතොස්සන්න බල මේ වෙලාව ආව එහෙම ටික දෙනෙක් කිනහල දැන් ඔබේ එහෙම කැමති නම් ඔබ ඒකට ගොඩ ගොඩ කරගන්න ගොඩ කරා ඔබට තීරණය කරන්න තියෙන සීට් රතු පාට ඒවා තියෙන කහ පාට ඒවා තියෙන සුදු පාට ඒවා තියෙන ඔබට කැමති මොකක්ද ඔබට පාඩි වෙලා යන්න රතු පාට ඕනේ වතු සතර බල රතු පාට සීට්වල වාඩි වෙන්න කැමති ආතස්ස දැන් ඉතින් වාඩි වෙලා යන ප්ලේන් වල හිටගෙන යන්න දෙන්නේ නැහැ නේද කොහොමද රතු පාට සීට්වල යන්න කැමති සුදු පාටේ වැහෙන්න කැමති අමුදු පාටේ කොහොමද දැන් නිවන් දකින්න කැමති ආ සුදු පාටේ වැහෙන්න කැමති එක අම්ම ඉන්නවා එක තමයි හතර හතර ඕඩම සීට් එක ගන්න කැමති මොනක් මොලේ කිට්ටවත් නැවත කිට්ට බෑ මොකද පාට පේනවා නම් නිවනක් නෑ දැන් පාට පේනවා නම් නිවන එහෙනම් ආහාරගෙන ගිහිල්ලා තියෙන ප්ලේන් එකට මොකක් අරගෙනද ගිහිල්ලා තියෙන්නේ ආහාරගෙන ගිහපුවා වගේ නිවන් දකින්න බෑ මං කියන්නේ හොඳට තේරුණා ආහාරගෙන ගියපු කෙනෙක් නිවන් දකින්න එනිසා ඒ නිවන් දකින්න යනකොට මේ ලෝක කිසිම දෙයක් අරගෙන යන්න ඒ පමිල ආහාරගෙන ප්ලේට් එකට නැගලා තියෙන්නේ. ඉතින් අයි එළියට විදි කරා ගන්නවා. දේසේ හාමුදුරු යා ලස්සන උපමාය හාමුදුරු කියනවා මේ ඇහැ කන නාසය දිව ශරීරයට සම්බන්ධ දෙයක් අරගෙන නැගලා තියෙනවා නම් යන්න වෙන්නේ. ඉතින් එනිසා පින්නතුනේ මේ ඇහැ අරමුණු කරන්න බෑ ඒක. කන් අරමුණු කරන්න බෑ. නාසයට අරමුණු කරන්න පුළුවන් කම නැහැ. එනිසා හොඳම දේ තමයි ඒවා ඒ මීට පස්සේ නිවන් දකින්න මොකක් හරි ආවොත් ආයතන හැට සම්බන්ධ කිසිම දෙයක් අරගෙන බඩ වෙන්න එපා. පාට පේනවනම් එතන අවුලක්. සද්ද හැදෙනවනම් එතන අවුලක් තියෙනවා. සුවඳ දැනෙනවනම් එතන අවුලක් තියෙනවා. රස දැනෙනවනම් එතන අවුලක් තියෙනවා. ඔබට හිතන සිතුවිලි එනවනම් එතන යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිර්වාණ ධාතුව හා සම්බන්ධයක් නැහැ. ඉතින් ඒ නිසා මේ පිළිතුරේ ආයතන හයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ ආයතන හයෙන් ඊතර විමුක්තිය ගැන තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අපි මේ තේරුම් ගන්න හදන ප්‍රත්‍යක්ෂ කර ගන්න හදන අවබෝධ කරන හදන ධර්මය මේ ආයතන හය කිසිවක් සමග සම්බන්ධ නැහැ. ඒ නිසා සතියක් තිස්සේ මම කිව්වා සමහරට මේ පිළිතුරේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔය තේරෙන්නේ නැත්තේ ඔයගොල්ලෝ තේරුම් ගන්න යන්නේ මේ කන හරහා හයිල හිතෙන් තේරුම් ගන්න යන්නේ. නැත්නම් බෝඩ් එකේ ලියන ඒවා දැකලා හිතෙන් තේරුම් ගන්න යන්නේ. එහෙම හිතෙන් කල්පනා කරාට එකට කියන යෝනිසෝ මනසිකාරය කියන. යෝනිසෝ මනසිකාරය කරාට ඒ ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන ප්‍රත්‍යක්ෂ අවස්ථාව මේ ආයතන හය සමග කිසිම සම්බන්ධයක් නැහැ. එනිසා මෙතන ඉන්න මිනිස්සු එක්තරාතකට ඔබ එක්තරාතකට ශක්තිමත්. මොකද ආයතන හයෙන් තොර දෙයක් ලෝකේ තියෙනවා කියලා මිනිස්සෙක් කිව්වොත් ඔහුට ඒක විශ්වාස කරන්න බෑ. මේ ලෝකේ තියෙන මිනිස්සෙක් කිව්වොත් ආයතන හයෙන් තොර දෙයක් මේ ලෝකේ තියෙනවායි කියලා ඔහුට ඒක විශ්වාස කරන්න බෑ. මොකද ඔහු උපන්දාමට මැරෙන දක්වා ආයතන හයෙන් එහාට දෙයක් දන්නේ නැහැ. ඇහෙන දැකපු දෙයට එහා දෙයක් ඔහු දන්නේ නැහැ. කණෙන් අහපු දෙයට එහා දෙයක් ඔහු දන්නේ නැහැ. නාසයෙන් දැනගත්ත දෙයට එහා දෙයක් ඔහු දන්නේ නැහැ. ඉතින් මනුස්සයෙක් කොහොම මේ නයින් එහාට මොකක් හරි මේක තියෙයි කියලා ඔහුට ඒක හීනෙන්වත් හිතන්න බෑ. අපි දකින හීනෙත් ආයතන හය ඇතුළේ දකින්නේ. ආයතන හයෙන් තොරව හීනයක් දකින්න බෑ. එනිසා දැන් ලෝතර බුදුරජාණන් වහන්සේලා ඔක්කොදී තමයි වැදගත් වෙන අන්න සියලු මිනිසුන්ට වඩා උන්වහන්සේලා තනියෙන්ම හොයාගන්නවා. තනියම හොයාගන්න ආයතන හයක් එක ඉපදිලා ආයතන හයෙන් තොර තැන. ආයතන හයක් එක ඉපදිලා ආයතන හයෙන් තොර තැනක් තනියම හොයාගන්න.
ඉතින් ආයතන හයත් එක්ක ඉපදිලා ආයතන හයෙන් තොරතරක් තනියම වහගෙන ඒක අනිත් මිනිස්සුන්ට කියනකොට උන්වහන්සේලාට කියනවා මිනිස්සු මොකද පිස්සු මේකේ වචනේ තමයි තේරෙන්නේ දෙයක් දුව මොකද පිස්සු කියලා නමුත් උන්වහන්සේලා ඒක නොපිරියලා දිගින් දිගට ප්‍රකාශ කරා ප්‍රඥාවන්ත මිනිස්සු ඒ ආයතන හයෙන් තොරහතර ඒගොල්ලෝ දැක ගන්නවා හැබැයි කවුරු කොහොමද දැක්කත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අවස්ථාව සාමාන්‍ය මිනිස්සෙක්ට තනියෙන් කවදාවත් ප්‍රත්‍යක්ෂ කරන්න බැහැ. හීනෙකම හීනෙමත් හිතෙන්නේ නැහැ මතක තියෙන්නේ කියලා. සම බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ කිහෝ බුදුන් වහන්සේගෙන් අහගත්ත ශ්‍රාවකයෙක්ගේ උදව්වක් උපකාරයක් බුදුන වෙන සෑම බුදු පසේ බුදුන වෙන සෑම කෙනෙකුටම අවශ්‍යයි. ඒ අවශ්‍යයි කියලා කියන්නේ ඒක එහෙම අත්දැකීමක් ගැන හිතන්න තියා තේරුම් ගන්න තියා කියන මොකක් හරි ලෝකේ පොතක් කියවුවොත් ඒ පොතේ ලියලම තියෙන ආයතන හයට සම්බන්ධ දේවල් මේ ලෝකේ මොනවා හරි දේශනයක් ඇහුවොත් දැන් ඔබ මේ අහන දේශනේ පාව ඔබ ආයතන හය සම්බන්ධ කරගෙන අහන මේ ලෝකේ මොනවා හරි සුවඳක් හොයාගෙන ගියොත් ඒක මේ ආයතන හයට සම්බන්ධයි එතනින් එහාට දෙයක් මිනිසු දන්නේ නැහැ ඔබ හොයන්නේ ඔබේ මනසේ මම කියන්නේ මේ ආයතන වලට සම්බන්ධ නැති තැන. එහෙම තැනක් ඔබේ මනසට තියෙනවා. නමුත් ඒක මනස ප්‍රත්‍යක්ෂ කරන්න මනසට ඉඩ දෙන්නේ නැහැ. ඔබ ආයතන හයත් එක්ක වෙලී පැටලී සිටින නිසා. එක්තරා අවස්ථාවක සාමිනවහන්සේටමත් කැවිලා ආන බුදුරජාණන් වහන්සේගෙන් සාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝකයේ ලෝකයේ කියලා හැමතිස්සෙම කියනවා. කුමකින් ලෝකේ වන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන විශ්ව අස කන මාසේ දිව ශරීරයේ මනස නම් වූ ආයතනයි ලෝකයයි කියලා මම පනන. මොකද්ද ලෝකය කියලා කියන්නේ? ඔබේ ආයතනය. දුරයාලංස දේශනා කරන මම පනවනවා. අසකරණාසේ දිව ශරීරයේ මනසම ලෝකයයි කියලා. දැන් ඔබ මදකට හිතන්නේ ඔබ කල්පනා කරන්නේ ඔබේ ඇහැ නැත්තම් ඔබේ කන නැත්තම් ඔබේ නාසය නැත්තම් ඔබේ දිව නැත්තම් ඔබේ කය නැත්තම් මොනව නැත්තම්ද? ඔබට ඇහැකුත් නැහැ. ඔබට කනකුත් නැහැ. ඔබට නහයකුත් නැහැ. ඔබට දියෝකුත් නැහැ. ඔබට කයකුත් නැහැ. ඔබට ওই දැනට සිටුවේ ඉතන හිතවත් නැහැ. එහෙනම් ඔබට මොකද්ද තියෙන්නේ? ඔබට කුමක් පවතින්නේ? කුමක් පවතින්නේ? මොකද්ද තියෙන්නේ? දැන් අපි මේක අනිත් පැත්ත ගමු. ඔබට ඇහක් තියෙනවා. ඔබට කනක් තියෙනවා. ඔබට නහයක් තියෙනවා. ඔබට දිව කයලක් තියෙනවා. මේ පහ තියෙනවා. ඔය ඔය ඔසේ සැකසන්න හිතක් තියෙනවා. එතකොට දැන් ඔබට මොකද තියෙන්නේ? ඈ? ඔබට ජීවිතයක් තියෙනවා. මොකද තියෙන්නේ? ජීවිතයක් තියෙනවා. ඔබට ලෝකයක් තියෙනවා. මොකක් තියෙනවද? ලෝකයක්. ඒක ඔබ මදකට මේ කන් දෙක ඇස් දෙක ඇයි නහයක් වුණම වැහුවොත් ඔබේ ලෝකෙ හිර වෙනවා. ලෝකෙ නැති වෙන්නේ ලෝකෙ හිර වෙනවා. දැන් ඔබේ ඇස් දෙක වහලා කන් දෙක වහලා නාස් දෙක වැහුවොත් ඔබට මොකද වෙන්නේ? ඔබේ ඔබ දැන් හිතාගේ ඔබ ජීවත් වෙන ලෝකේ ඔබට අන්තරස් දාන වෙන්නේ නැහැ. මනහනේ තුනම නෙවෙයි අනිත් තුනක් නැති වුණොත් ඔබට දැන් ලෝකයක් තියෙනවා. ඒ වෙලාවට මොකද වෙන්නේ? ලෝකයක් නැති. හැබැයි මිනිස්සු ලෝකයක් නැති වෙන බයයි. දැන් මේ පින්නතුන් නම් මේ වහලා අහලා මෙතෙන්ට එන්නේ මේ කොහොමද බලෙන් හරි ලෝකේ අනිත් පැත්තෙන් තියපන් කියලා. ඒත් හිත ඇතුළේ තියෙන හැම බෑ. ඒක ඇතුලේ ගැඹුරේ මනස හරිය කාවැදෙන තියෙනවා. දැන් ඔබට ලෝකේ අයින් වෙන්න ඔබ කැමති ලෝකේම ඉඳගෙන. ඔකේ ඉඳගෙන මේ මම මෙහෙම ඉඳගෙනම ලෝකෙන් අයින් වෙලා පෙන්නන්නේ. ඒ කියන්නේ ඔබට මේකත් తిවිලා ඒ අයින් වීම මෙතෙන්ට පේනවනේ අවුලන්නේ. පස්සේ තියෙන්නේ මේකයි. මේක අපහසු මේකයි. එහෙම ඉඳන් එහෙම පෙන්නන්න බෑ. අර ඉඳන් මෙහෙම වෙන්න බෑ. මෙහෙම ඉඳන් එහෙම වෙන්න ආයතන හය තිබුණ ලෝකයක් තිබුණොත් ආයතන හය නැත්තම් ලෝකයක් නැහැ. ලෝකයක් නැති තැන ලෝකයක් තුල ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ලෝක නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න වෙන්නේ ආයතන හයෙන් අයින් වෙලාම තමයි. මම කියන තේරෙනවද? දැන් මේ පිළිතුර තේරෙනවද? මම හිතනවා අපි ධර්ම DVD බලලා අසකරණාසේන මෙවන තරම් කතා කරලා තියෙනවා. ඉතින් මම මේක කෙලින්ම අගහරියෙන්ම කියන්න පටන් ගන්නවා. එතකොට ඒ නිසා දැන් මේ පින්නතුන් විතරම හොයන්න හිතේ හොයන්න මොකද්ද මෙන්න මේ ආයතන හයට සම්බන්ධ නැති අරමුණ.
මොකද කිව්වේ ආයතන 6ට සම්බන්ධ නැති දෙයක් ගන්න. එහෙම දෙයක් හම්බුනොත් හරි. හැබැයි ඔබට එහෙම දෙයක් හම්බුනොත් ඔබ නැවත ගවේෂණය කරලා බලන්න මේක ඇහැ හරහා දැනගත්ත දෙයක්ද? කන හරහා දැනගත්ත දෙයක්ද? නාසය හරහා දැනගත්ත දෙයක්ද? කය හරහා දැනගත්ත දෙයක්ද? ඒ හරහා ආමුදිනු හිතින් හදාගත් තර්කයක්ද? එහෙමද? එහෙම සම්බන්ධ නැහැ. එහෙම දෙයක් නෑ. ඒක ලෝකයට සම්බන්ධයි. මොකට සම්බන්ධයිද? ලෝකයට. මේ ලෝකයට දුකට සම්බන්ධ. ලෝකයට සම්බන්ධයි කියන්නේ දුකට සම්බන්ධයි. ඒ කියන්නේ ඔබේ ජීවිතේ සතුටට සම්බන්ධ නැහැ. ඒක සම්බන්ධ දුකට. දැන් මේ ආයතන හයක් තියෙන හැම මිනිස්සෙකටම තියෙන්නේ ලෝකයක්. ලෝකයක් තියෙන හැම මිනිස්සෙකටම තියෙන දුක. ලෝකයක් ඇදී හැම මිනිස්සෙකටම තියෙන්නේ මොකද්ද? දුක. ඒ කියන්නේ සතුටක් තියෙන එක ලාමකයි. ඒ නිසා තමයි දැන් මේ මෙතන මල් තියෙනවනේ. මල් මේ මල් වල තියෙන්නේ මේ පිපිච්ච මල් විතරයි. වැඩිපුර තියෙන පිපිච්ච පොහොට්ටු යන්තම් තියෙනවා. පිපිච්චම වඩාත් තියෙනවා. මිනිස්සු කැමති මල් වැඩිපුර පිපිලා තියෙනවා දැකලා. මිනිස්සු වැඩි කැමති මල් වැඩිපුර පිපිලා තියෙනවා. ස්වාභාවික මල් වැඩිපුර පිපිලා නැහැ. ස්වාභාවික මල් පිපිලා තියෙන අඩුම කාලේ අස්වාභාවික මල් හැමදාම පිපිලා තියෙනවා. දැන් මේක මම හිතාවා මේගොල්ලෝ පිපිලා. අපි සතියෙම මෙතන ප්‍රෝග්‍රෑම් එක කරනවා නම් මේ සතිය මේක මෙහෙම තමයි. ඒක පර වෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු අස්වාභාවික මල් වලට කැමති. ඒවා ස්වභාවික මල් තරම් වේගයෙන් පර වෙන්නේ නැහැ. ඒක මිනිස්සුන්ට මලක සතුට වෙන්න පුළුවන් ඔන්නෝයි අවස්ථාවේදී විතරයි. ඒ කියන්නේ මොන අවස්ථාවේද? පිපිලා තියෙන ලෝකයක් තියෙන මිනිස්සුන්ට සතුට වෙන්න පුළුවන් මලේ මේ අවස්ථාවේදී විතරයි. ඔස් ලෝයේ ලෝකයේ තුල සම්මතයක් කළා දෙනවා. අපි ආසයි මලෙන් මේ අවස්ථාවේ තියෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම ආස කරනවා පිපිච්ච මල් දකින්න. නැවු මල් දකින්න. පරවෙච්ච මල් වලට ආස. පරවෙච්ච මල් වලට ආස නැහැ. ඒ වගේ මල් පොහොට්ටු වලට පිපිච්ච මල් තරම් ආස නැහැ. ඒ නිසා උන්ට මලේ කියන සංසිද්ධියේදී පොහොට්ටුව තියෙනවා. ඊට වඩා ටිකක් ලොකු එකක් තියෙනවා. පිපිච්ච මලක් තියෙනවා. ගුලි වෙච්ච මලක් තියෙනවා. පරවෙලා ලොඳ වෙලා ලොඳ පොළොස් වෙච්ච මලකුත් තියෙනවා. ඕකේ මිනිස්සු කැමති මොන අවස්ථාවකටද? පිපිච්ච අවස්ථාවට. එහෙනම් ලෝකයක් තියෙන මිනිස්සුගේ හැටි එහෙම තමයි. ඒ නිසා ඔවුන් මේ මලේ අවස්ථාව රැකගන්න මොකද කරන්නේ? මොනවද නොකරන්නේ? මලේ අවස්ථාව රැකගන්න මිනිස්සු මොනවද? හැබැයි බුදුන් වහන්සේ අපිට උගන්වනවා මේ ලෝකයේ ඊතරවිම බලපාලා බලපු කෙනෙක්ට ඔහුට පුළුවන් මලේ සෑම සංසිද්ධියක් එකම සතුටින් ඉන්න. මොකද කියන්නේ මලේ සෑම සංසිද්ධියක් එකම සතුටින් එහෙම හැම සංසිද්ධියක් එකම සතුටින් ඉන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරන චින්තනය, බුදුරජාණන් වහන්සේ දේශනා කරන දර්ශනය අවබෝධ කරන් අවබෝධ කරව අවබෝධ කරන්න දැඩිව මහන්සි ගන්න මනුස්සයෙක් විතරයි. ද අපිට කියන්න ලේසි මලේ හැම අවස්ථාවක එකම සතුටින් ඉන්න කියලා. නමුත් එහෙම සතුටින් ඉන්න චින්තනයක් අපි උපන්දාපට මේ දක්වා අපිට ලැබිලා අපිට ලබන පුජ්ජි කාලේ ඉඳලා මොකද්ද? පොඩි කාලේ පුංචි ළමයෙක් ඉඳගෙන ගන්න ওই මල කඩන්න එපා. හොඳට පිපිච්ච මල කඩන්න එපා. පරවෙච්ච මල කඩලා කඩලා කෑලි කෑලි කෑවක් කමක් නැහැ. පිපිච්ච මල වලට අත තියන්න එපා. එනිසාද ඔයගොල්ලෝ දැකලා තියෙන පුංචි කාලේ ළමයි අර පරවෙච්ච මල එක කඩ කඩ සතුට වෙනව දැකලා නැද්ද? අය ලොකු ළමයි කිව්ව බෑ. ඉතින් ලොකු ළමයි පොඩි ළමයිට මුරුදු කරනවා මොකද? උඹල මෙන්න මේ අවස්ථාව විතර ජීවිතේ හොයාගන්න. ඒක තමයි හදා ඉංජි කාලේ හදන චින්තක. ඉතින් ඔය මුළු ජීවිත කාලෙම මේ මේ පින්නතෝ වගේ මලේ අවස්ථාව විතරක් හොයමින් ජීවත් වෙනවා. ඉතින් එතකොට කිසිම සහනයක් නැහැ. මොකද මලක් ගත්තට පස්සේ මලේ වැඩිම වෙලාව වැඩිම කාලයක් තියෙන්නේ අවස්ථාවේ අපේ මුළු ජීවිතේ මේ වගේ. අපි වාහනයක් ගත්තත්, ගෙයක් ගත්තත්, බිරිඳක් ගත්තා, සැමියෙක් ගත්තා, දරුවෙක් හම්බුණත් ඒක තමයි. ජීවිතේ වැඩිම කාලයක් අපි ආස කරන කොටස නේ. අපි ආස කරන කොටස දින ටිකයි. ඊට පස්සේ වැඩිපුර තියෙන්නේ මොනවද? ආසන කරන කොටස්. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ චින්තනයට යමෙක් කාවට පස්සේ ඔහුට පුළුවන් ඒ හැම තැනකදීම ඒකාකාරී සතුටක් පුරුදු කරගන්න. එහෙමත් පුරුදු කරගන්න නම් සැබැවින් මේ මනස ඉස්සෙල්ලම කරන්න ඕන ඇත්තටම මේ ආයතන හයෙන් තියෙන ලෝකේ අඳුරාගෙන එක අවස්ථාවකට හරි මේ ලෝකේ නිදහසක තරම් දැක ගන්න. එතකොට යාට පුළුවන් මේ චින්තනයට එන්න. එහෙම නැත්නම් මේ චින්තනයට එන එක ලේසි පහසු දෙයක් කියන්න ලේසි කරන්න අමාරුයි.
කීනේට ධර්මය අරගෙන ගිය බෝධිධම්ම කියන විශ්වවල ඒ බෝධිධම්ම හාමුදුරෝ කීනේ බුදුහාමුදුරුන්ගේ පණිවිඩයත් අරගෙන කීනේට ගියා දැන් ලංකාවට ආව මුහුදු මහ රහතන් වහන්සේ බුරුමයට ගියා තවත් හාමුදුරුවෝ කීනේට ගියා බෝධිධම්ම චීන අධිරාජ බෝධිධම්ම හාමුදුරුවෝ කීනේට ගිහිනකොට මට චීන අධිරාජ්‍ය මුණගැහෙන්න අවස්ථාවක් දෙන්න එතකොට චීනාධිරාජ්‍ය කැමති වුණා ඉන්දියාවේ ඉඳලා ආපු දඹදිව ඉඳලා ආපු යාමුම ගෑනේ. ඉතින් ආවිල්ලා කෝ බයි ආවිද? මම ආවේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අරගෙන. මොකද්ද උන්වහන්සේගේ පණිවිඩය? සම්බ පාපස්සකරණ කුසලස්ස උප සම්පද සචිත්ත පරියෝධපණ ඒතම් බුද්ධාන සාසන. සියලු පව කිරීම සියලු කුසල දහම උප සම්පාදනයේ ඊට දමණය කිරීම ඒක තමයි බුදුරජාණන්ගේ පණිවිඩය. අනුසාසන ඒ කීන අධිරාජ්‍ය අපෝක හරිම ලේසියි. ඔක අමාරු දෙයක් නෙවෙයි. දැන් මේ පිටතට හිතෙන් නැද්ද පව්වත් කරලා පින් කරා හිත දමන එක ඔක අමාරු දෙයක් නෙවෙයි කියලා. ඒ රජතුමාගේ බුදුහාමුදුරුවෝ පණිවිඩේ අමාරු දෙයක්. ඉතින් බෝධිසත්ව හාමුදුරුවෝ කියනවා අධිරාජ්‍ය ඒක බොහොම ලේසියි ඒක ඇත්ත. හැලවට කරන්නේ යතෝගේ මුළු ජීවිත කාලෙත් ඒක කරන්නේ මදි වෙනවා. මේ සතර පද ගාථාව සම්පූර්ණ කරන්න දු සමාහයට තමයි මුළු ජීවිත කාලෙත් මදි වෙන්න පුළුවන්. ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ දන්නා. දැන් අපි මේ ආයතන හය විතර වෙලා මේ මලේ හැම අවස්ථාවම සතුටින් ඉන්න ක්‍රමයක් කියන්නේ. ඒක ලේසි. හරි අමාරු නෑනේ මේ වගේ මල් හදා ගන්න විතරක් ඉඳවන්න ඕනේ ඕන මලක් තියා බලන්න සතුටින් ඉන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවට මනසේ හදාගන්න බොහෝ කාලයක් ගත වෙනවා. ප්ලාස්ටික් මල් ගේන්න ඕනේ. මල කඩන්න ඕනේ තීන ඕන මල ඕන එකක් දිහා බලලා සතුට වෙන්න පුළුවන් ලේසියෙන් සතුට වෙන්න හැබැයි මිනිසුන්ට එහෙම සතුට වෙන්න බෑ එහෙම චින්තනයක් හදාගන්න ඔබට බොහෝ කාලයක් ගත වෙන්න පුළුවන් මේ කියන දේ තේරුම් ගන්න මම කියනවා ඔබට මේ පිළිබඳව තේරුම් ගන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන දේශනා හරිම ලස්සනයි හරිම සුන්දරයි ඒවා සරලයි වගේ අපිට දැනෙනවා ඒවායි නමුත් ඒව ඇත්තටම ප්‍රායෝගික ජීවිතයට ආවම ඇත්තටම මිනිස්සු සතුටටපත් වෙන උද්දාමයටපත් වෙන ප්‍රීතියටපත් වෙන හැබැයි ඒව කරන්න බෑ ලේසි පහසු කෙනෙක්ට ඒ නිසා එහෙම ඒ නිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤාවන්තස්ස ආයන් ධම්මෝ නායන් ධම්මෝ මේ මගේ ධර්මයේ ප්‍රඥාවන්ත මිනිසුන්ට ඉඳලා සාමාන්‍ය මිනිස්සෙක් හිතන්න පුළුවන් මොකටද මලේ අර අවස්ථාවට අපි අනිත් අවස්ථාවට සතුට වෙන්නේ එහෙම හිතෙන්න පුළුවන් වැඩිපුර මනසෙන් හිතන්නේ ඒක තමයි මොකටද අපි අනිත් අවස්ථාවල සතුටු වෙන්නේ. එදේ ප්‍රඥාවන්ත මනසෙන්ට තේරෙන්න පුළුවන් ඇත්තටම මලේ මේ හැම අවස්ථාවකම සතුට තියෙනවා නම් එහෙනම් මුළු ජීවිතේම තියෙන ඒකාකාරී සතුටක්. මුළු ජීවිතේම තියෙන මොකද ඒකාකාරී සතුටක්. ඒ මනසෙක් ඒකාකාරී සතුටටපත් වුණාම උපරිම තෘප්තියටපත් වුණාම උපරිම සතුටටපත් වුණාම ඔහුට කිසිවක් අවශ්‍ය නැහැ. හැබැයි ලෝකයා ආයතනයි තින ලෝකයේ විතර ගන්න මිනිස්සුන්ට ඒ ලෝකය තුල සැරිසරන මිනිස්සුන්ට ඒ ලෝකය තුල පෙරලෙන මිනිස්සුන්ට ඒ ලෝකය තුල ගමන් කරන මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට කවදාවත් ඒකාකාරී සතුටක් නෑ. දැන් අතරෝ අපේ ජීවිත ගතපු අපිට ඒකාකාරී සතුටක් නෑ. ඔබට තියෙන වෙන් කරගත්තු සතුටක් විතරයි. දැන් අපි ගත්තොත් බිරිඳක් ගත්තොත් එයාගේ මේ ගති වලට මම කැමතියි. මේ ගති වලට මම අකමැති. මහත්යෙක් ගත්තත් මම මේකට කැමති. දරුවෙක් ගත්තත් එහෙමයි. ගෙයක් ගත්තත් එහෙමයි. මේ ගේ නම් හොඳයි. හැබැයි මෙහෙම මේ පීල්ලා මෙහෙම නොතිබුණා නම් හොඳයි. මනුස්සයෙක් එහෙම ඒකාකාරී සතුටකින් ඉන්න පුළුවන් කව? එහෙම සතුටක් නැති තාක්කල් ඔහු සොයනවා. මොකද ඒකාකාරී සතුටක් හොයනවා. ඒ සඳහා ඔහු මහන්සි වෙනවා. ඔහු කැප වෙනවා. මුළු ජීවිත ආත්ම දසලක්ෂ කෝටි ප්‍රකෝටි ගණන් පරිත්‍යාග කරන සතුට හොයාගෙන හැබැයි නතර කරන්න බෑ ඒ කාකාරී සතුට හම්බ වෙන තුරු ඒක එක ජීවිතේ නතර කරද්දී අපි මේ සංසාර ගමනේ මේ ඒකාකාරී නොවෙනස්කම සතුට හොයාගෙන මේ අදිය ආපු අය නෙමෙයි මේක කල්ප ගණන් ඉඳලා නමුත් අපිට ඒක හම්බ වෙලා නැහැ ඒක හම්බ වෙන තුරු අපේ ගමන කාටවත් නතර කරන්න බෑ අපේ මහන්සිය කාටවත් අපේ දාඩිය පිහදාන්න බෑ අපි පිහදාන තැන දාඩිය දාගන්න මොකද ඒ දාඩිය දාගන්නේ ඔබට ඒක තෘප්තිමත් වෙන්න පුළුවන් කමක් නෑ ඔබ තෘප්තිමත් නැත්නම් ඔබේ දේවල් ඉෂ්ට කරන්න ඔබ මහන්සි වෙනවා ඔබට දාඩිය පිට වෙනවා කොච්චර දාඩිය විසදම්මත්
ඒ ඩාඩිය පිටේනේ නතර කරන්න බෑ බොහෝ තෘප්තිමත් නැති නිසා ඒ නිසා පින්නතුනි ඒක මේ කල්ප ගානක් ඉඳලා ඩාඩිය දාගෙන කල්ප ආත්ම ගණන් පරිත්‍යාග කරමින් මේ විශ්වයේම සෑම සත්ත්වයේ සතුට හොයන එනමුදු ඒක හම්බ වෙන්නේ නැහැ හැම සත්ත්වයකටම කෙනෙක්ට හම්බ වුණොත් කලාතුරකින් කෙනෙක්ට හම්බ වුණොත් ਉਹ ਸਦਾਤਨਿਕ ਸਤਰਟ ਪਤ ਨੋ ਉਹਟੇ ਇਹ ਸਦਾਤਨਿਕ ਸਤਰਟ ਪਤ ਤੁਨਾੜ ਪਾਸੇ ਇੰਨੇ ਆਟ ਦਾੜੀਏ ਦੇ ਹਮੱਕਤ ਫੈਤਮੱਕਤ ਨਹੀਂ ਉਹਟੇ ਤੇ ਆੜ ਮਹਾਂਸੀ ਕੁਤ ਨਹੀਂ ਵਿਦਾਵ ਕੁਤ ਨਹੀਂ ਉਹਟੇ ਫੈਤਮ ਕੁਤ ਨਹੀਂ ਇਨਸਾ ਉਹ ਮੇ ਬੁਦਰ ਜਾਨ ਵਾਸੀ ਦੇ ਧਰਮੇ ਹਰੀਅਟ ਤੇਰੂ ਗਾ ਤਾ ਤਬ ਉਪਰਿਮ ਤ੍ਰਿਪਤੀਏਟ ਪਤ ਨੋ ਉਪਰਿਮ ਸਤਰਟ ਪਤ ਨੋ ਉਪਰਿਮ ਸਹਾਇਮਟ ਪਤ ਨੋ ਇਤਨੀ ਆੜ ਉਹਟੇ ਕਿਸਮ ਗਵਣਾ යම් කිසි ආකාරයක තෘප්තිමත් භාවයක් නැතිනම් ඒ තාක්කල් ගමන තියෙනවා. දැන් ඔබ බලන්න. ඔබට ඉගෙනගෙන තෘප්තියක් නැත්නම් ඔබ තව දුරටත් ඉගෙන ගන්න මහන්සි වෙනවා. ඒ ඉගෙනගත් තව තෘප්තියක් නැත්නම් තව දුරටත් ඉගෙන ගන්න මහන්සි ඒ තව තෘප්තියක් නැත්නම් තවත් මහන්සි අන්තිමට වලපල්ලට යනකම් වලේ ඉඳගෙන පොත තියෙනවා තේ. ඒත් මහන්සිය සමහර මිනිස්සු මරුණම ඩිග්‍රී ටිකක් ගණක් කියන්නේ ඊළඟට ගන්න තියෙන ඩිග්‍රියක් තියෙන තමයි මැරලා තියෙන්නේ එහෙනම් ඒගොල්ලෝ ඒයි මරණාසන්න වෙලාවේ මහන්සි වෙලා තියෙන මොකද්ද ඒයි තාම ඒකේ තෘප්තිමත් හැමදේම ඉන්නවා දැන් උදාහරණයක් උසයිකලයක් ගන්නවා ටික කාලයක් කරනකොට ඒක එපා වෙනවා ඔබට ඊට පස්සේ වෙනවා චැනල් එක ගන්නවා ඊට පස්සේ ටික කාලයක් කරනකොට ඕන වෙනවා SCD හරකට ඒක ගන්නවා ඊට පස්සේ ටික කාලයක් යන කාලයක් තෝරන මොකක් හරි කාර් කට්ටා ඊට පස්සේ කට්ට බෑ ඊට පස්සේ Nissan Sunny ඊළඟ Toyota ඊට පස්සේ එහෙම බෑ ඊට පස්සේ Axio BMW ඒත් හරියන්නේ නැහැ අවසාන ප්ලේන් එකක් ගන්නකොට ඒත් හරියන්නේ ඊට පස්සේ නැවක් ඕනේ ඒත් හරියන්නේ එහෙම තමයි වෙන්නේ ඒ කියන්නේ කෙනෙක් උපරිම සතුටට පත් වෙන්නේ නැත්තම් ਉਹ ඒක ਉਹ නතර කරන්න බෑ මගේ යාළුවෙක්ගෙන් ඇහුවා එයා බිස්නස් කරන කෙනෙක්. එකට ඉස්කෝලේ ගිහින් යාළුවෙ මම මේ එන්න කලින් ගෙදරට ගිහිලා හම්බ වෙලා දැන් මම හිතුවා දැන් කොහොමද බිස්නස්? බිස්නස් හොදයි. ඔය මේ කාලේ මගේ ගහචාරය හොදයි. ඒ ඉඳලා ආවු බිස්නස් හොදයි. මම හිතුවා දැන් මේ බිස්නස් එකේ ටාගට් එක කියලා. මම උඹ කවදද බිස්නස් එක නතර කරන්නේ? මම හොගින් ඇහුවා දැන් උඹ බිස්නස් එක අවදත නතර කරන්නේ උඹගේ ටාගට් එක කීයද අවසානයේ කීයද මම කෝටි 5 කෝටි 25ක් ආවම ඉවර කරනවද මම මගේ බිස්නස් එක නතර කරන්නේ හාමුදුරුවනේ මගේ ඔක්කොම වැඩ ටික ලැප්ටොප් එකට ගත්ත දවසට අර පුළුවන් වෙන්න ඕන ලැප්ටොප් එකේ ඉඳගෙන පස්තාවේ තේරුම් ගන්න දැන් බිස්නස් එක උඩ යනවා දැන් බිස්නස් එක වැටෙනවා සල්ලි වල ලිමිට් එකක් නැහැ කියන්නේ ඔහුට හම්බ කිරීමේ සීමාවක් නැහැ ඒ නිසා උන් මරණකම තෘප්තිමත් ඒකට මරණකම පස්තාරේ ඉඳ පහර යන බලන්න ඉන්නේ තෘප්තියක් ඒ කියන්නේ ඔහුට ඒ තෘප්තිමත් වෙන්න අවසානයක් නැති නිසා ඔහුට මරණකම මේ සඳහා මහන්සි වෙන්න වෙනවා මැරිලත් මහන්සි වෙන්න වෙනවා දැන් මම අහන්නේ යාළුවෝගේ ප්‍රශ්නේ ඔබ හම්බ කරනවා ඔබ හම්බ කිරීමේ අවසාන ඉලක්කය කියලා මම මෙන්න මේ ටාගට් එකේදී මට ඇති නිහාරවට විදිහක් ඕනේ නැහැ භෞතිකව ධනය හම්බ කරන්නේ විහාරට මට ඕනේ කියලා. එහෙම තියෙනවද මිනිස්සුන්ට? මම කෝටි 10ක් හම්බ කරගන්නොත් මට මේ ඇති මෙතන විහාරට මට ඕනේ. ඊට පස්සේ මම මගේ ආධ්‍යාත්මික ගවන්නේ අවසන්. එහෙම තියෙනවද? එහෙම මිනිස්සු තියෙන විදිහක් නැහැ. තියෙනවන කලාතුරකින් මිනිස්සෙට. මොකද මිනිස්සු එතෙන්ට එනකොට තෘප්තිමත් ඒ තෘප්තිමත් නැති බවේ ජීවිතේ හැම දවසකම හැම සතියකම හැම මාසෙකම හැම අවුරුද්දකම තියෙන පුංචි කාලේ ඉඳලා ඒ නිසා අවසානයේ මරුණත් සතුට තෘප්තිමත් එහෙම තියෙනවා දැන් කල්පනා කළ බං ඒ නිසා අපි මේකෙන් ගන්න තේරුම මිනිස්සේ උපරිම තෘප්තියට පත් වෙනතරෝ ඕව නතර කරන්න බෑ ඕව නතර කරන්න බෑ කෙනෙක් උපරිම තෘප්තියට පත් වුණොත් ඕව ගමන් කරවන්න බෑ ඔබ ඉස්සරහට යවන්න එවුට යන්නේ ඔබට ධනය දීපල සියල්ල මේ ජීවිතේ ඇති වුණ දැන් හොඳටම ඇති ඉතිහාමට එකක්වත් එපා කියලා
ලේසි නෑ ඔබ තවත් හම්බ කරන්න මහන්සි වෙනවා. ඒ භෞතික දේවල් සම්බන්ධ ආධ්‍යාත්මික ජීවිතයෙන් උපරිමයි යමේ උපරිම තෘප්තියට පත් වුණොත් ඔහුට ආයි කිසිම දවසක ගමනක් නෑ. ඉත බලන්න බුදුහාමුදුරුවන්ට ගමනක් නෑ. ඒ උනාතර ගමනක් නැත්තේ. උනාතර උපරිම තෘප්තියට පත් වෙනවා. රහතන් වහන්සේලා අපි තේර තේරේ ගාත්තා බැලුවම අපිට උනාතර කියනවා අපි මේ මැරෙනකම් බලන්නේ. උනාතර ගමනක් ඉෂ්ට කරගන්න දෙයක් නෑ. සතුටේ උපරිමයට ගිහිල්ලා. මේ සමේ කොච්චර බණනවත් සතුටේ උපරිමයට යනතරු අපි මේ සංසාරේ ගමන කොහොමද සතුටේ උපරිමයට යන්නේ? සතුටේ උපරිමයට යන්න නම් මොකද වෙන්න ඕන? ඔබ ආයතන හයිවත් වේ සතුටේ යමිට උපරිමයට යන්න පුළුවන් ආයතන හයිවත් තවත් විදියට කියනවා නම් ඔබට 100%ක්ම ඔබව නොදැනියා වෙතයි. ඩිමෙන්සියා හැදෙලා නෙවෙයි. ඩිමෙන්සියා හැදෙනවත් දැනෙන්නේ නැහැ. ඒ වගේම මේ මානසික ලෙඩක් හදාගෙන නෙවෙයි. පියවර 100%ම හොඳ අවදිමත් සතියෙම ඔබට ඔබව නොදැනියා දැන් 100 නැති කරාමත් දැනෙන්නේ නැහැ නේද? එහෙම ගන්න මේ කියන්නේ. මේ විදියටම බනහන මේ විදියටම ජීවත් වෙනවා. හැබැයි දැනෙන්නේ තමාව දැනෙන්නේ කොහොම තමාව දැනෙන්නේ තිබව තේරුම් ගන්න. අනිත් අය මොනව කරව කිව්වත් තමන්ට රිදෙන්නේ අතක් පයක් ගැලුණා හිත චිත්ත පීඩාවක් නැහැ. කායික පීඩාව විතරයි. දැන් මිනිස්සු වැඩිපුරම බය මොකටද? දැන් ඔයගොල්ලෝගේ දත් 32ම ගලවනවාද මෙතන ආවට? ඇත්තටම දැන් පන්සලට ගිහුවා වගේ එහෙම කට්ටියක් ඇවිල්ලා හිටියොත් එන්නේ එනේ කාවි 32 ගලවගෙන යනවා. දැන් මොකෝ වෙන්නේ? දැන් ඉස්සෙල්ලගේ එළියට බහිද 32 ගලවගෙන ලේ දාගෙන මෙහාට දානිත් අයට මොකෝ වෙන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් වහා රජුණහම අපි සතුටු වෙනවද විඳවනවද? අපි ඊළඟට එක එක ගන්න මෙහෙ වට ගලලා. දැන් මොකෝ වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්. දැන් එක්කෙනෙක් ගලවගෙන යනවා ලේ දාගෙන යනවා. දැන් මොකෝ වෙන්නේ? අනිත් අයට මොකෝ වෙන්නේ? ඊට පස්සේ දැන් අපේ තාම ගලවලා නැහැ. දැන් මොකෝ වෙන්නේ? මානසිකව දුක් විඳිනවද නැද්ද? දුක් විඳිනවා. තමයි කියන්නේ දුක්. ඒක තමයි චිත්ත පීඩාව කියන්නේ. ඒකට කියන්නේ මොකද්ද? දැන් මෙතන රහතන් වහන්සේ නමක් හිටියොත් දැන් උන්වහන්සේ ගලවනවා අපේ. දැන් උන්වහන්සේට චිත්ත පීඩාවක් දැනෙන්නේ නැහැ. එහෙම දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? උන්වහන්සේට උන්වහන්සේම දැනෙන්නේ ඇයි? දක්කිස් දෙක ගලවගෙන එනකොට අපිට රිදෙන්නේ. අපිට අපිව දැන අපිට අපිව දැනෙන අපිට අපිව ආරක්ෂා කරගන්න ඕන. එහෙනම් ඔබට ඔබව දැනෙන තාක් කල් ඔබට අවශ්‍යතාවක් තියෙනවා. මොකද්ද පවතින්නේ? අවශ්‍යතාව. උමනාවක් පවතිනවා. ඒ පවතින තාක් කල් උපරිම සතුටක් නැහැ. එහෙනම් ඇත්තට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනාත්ම කියලා වචනේ තේරුම තමයි ඔබට ඔබ 100%ක් නොදැනියා යුතුයි. ඒකට කියනවා සත්පුද්ගල සංඥාවෙන් අයින් වීම. මොකෙන් අයින් වීමද? සත්පුද්ගල සංඥාවෙන්. එහෙම හිතලා හිතලා අයින් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ අයින් වුණත් ආයතනයේ තොරතර ප්‍රත්‍යක්ෂ කරොත් තමයි ඔබ ඇත්තටම දකින්නේ ඔබ කියලා කෙනෙක් නැහැ කියලා. ඒ තාක්කල් මිනිස්සෙට ඒක එහෙම හැඟීමක් නැහැ. ඒ තාක්කල් සෑම මිනිස්සෙටම ඔබ ඉන්නවා. ඒ ඉන්නව මිනිස්යන්ට විවිධ අවශ්‍යතා පවතිනවා. ඒ ඉන්නව මනුස්සයන්ට ඒ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ගමනක් තියෙනවා. මොකද තියෙන ගමනක් තියෙනවා. දැන් නිකමට කල්පනා කරන්න. නිකමට හිතන්න අපිට අපිව දැනෙන්නේ නැත්තම් මොකද තියෙන ප්‍රශ්නේ? මොකද තියෙන ප්‍රශ්නේ? දැන් අපිට අපිව දැනෙන්නේ නැත්තම් මොකද තියෙන ප්‍රශ්නේ? ඈ මොකද තියෙන්නේ? අපිට අපිව දැනෙන්නේ නැත්තම් මොකද තියෙන ප්‍රශ්නේ?
එනේ බර කියලා වැඩක් නෑ. ප්‍රශ්නයක් නෑ. එයාට ඔබට උඩට බණ හිමි අවශ්‍යතාවයක්වත් ඉතුරු වෙන්නේ. ඒක මල කරදරයක් නේ බා. අර ඒක නෝන කාටික පාක් කරන්න මෙතන මේ ස්ටයිල් එක වගේ තමයි ඔක් කරදරයක්. කිසි ප්‍රශ්නයක් නෑ. දැන් එනකොට අපේ පයිප් ඊට පස්සේ මහත්තේ කාවා. කාණි අපි ඉතින් මැක්ඩොනල්ඩ්ස් ගියා රේගේ ඒ හතර වටේ මේ කරදරයක්ද නේද? ඒ මිනිහෙට එපා වෙන්නේ. එයාව මම අහන්න මට කොහමද තියෙනවද එයා පාර දන්නේ නැහැ. ඉතින් අපි ටොයිලට් එකේ ගියොත් ඒක අස්සෙත් දෙන්න ඕන. එහෙම කොහොමද? ඉතින් ඒ වගේ තමයි. සමහර වෙලාවට යම් යම් ඔබට ඔබ දැනෙනකොට ඒ තාක්කල් බණ අහන්න වෙනවා. ඒ තාක්කල් ඔබට මොකද වෙන්නේ? කිසිම සැලසීමක් දැන් මනුස්සයෙක්ට සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති මනුස්සයෙක් ඉවත් ඔහෙට ඔහෙ නැති කින්න කියලා මොකෝ වෙන්නේ? ඌ පොල්ලක් කරගෙන කියන එකට ගහනවා. මිනිස්සු හරිම බයයි තමන්ට තමාව නැති වෙනවා. තමන්ට තමාව නැති වෙනවා නම් බයයි. කිරිසා තමයි දත් ගලවනකොට බය හිතෙන්නේ. ඊළඟ මහා අන්ධකාරය. හයියෙන් විදිකොටනකොට අපිට මොකද දැනෙන්නේ? මොකක්ද දැනෙන්නේ? මහා අන්ධකාරයේ හයියෙන් විදුලි කොටනවා. එතන මොනවද දැනෙන්නේ? බයද? මොකක්ද දැනෙන්නේ? අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට මහා අන්ධකාරයේ විදුලි කෙටුවට බය දැනෙන්නේ නැහැ නේද? ඇයි දැනෙන්නේ නැත්තේ? උන්වහන්සේට දැනෙන්නේ නැහැ. දැන් මේ ලෝකේ ඉන්නවා තමාව ගැන මම තමන් ගැන වැඩිපුරම ආකල්ප තියෙන මිනිස්සු. අපිට ධර්ම මෙච්චරයි, අපිට වාහන මෙච්චරයි, අපිට ලංකාවේ ගෙවල් දෙකයි, ඕස්ට්‍රේලියාවේ ගෙවල් තුනයි. එහෙම අයිද? ඒගොල්ලෝ විදුලි කඩනකොට බය අඩු වෙනවද නැද්ද? වැඩි වෙනවද? එහෙමයි. ඒගොල්ලෝ විදුලි කඩනකොට දත් ගලවනකොට සර්පය දැක්ක බය වැඩි වෙනවා. ඒ වැඩි එයාට යාව ගොඩාක් දැනෙනවා. එයාට යාව ගොඩාක් දැනෙනවා. ඉතින් මේ ලෝකේ මිනිස්සු අතරත් එහෙම තියෙනවා. දැන් බය වැඩි කර දැනෙන තමන්ට තමයි වැඩියෙන් දැනෙන කෙනාට. බය වැඩියෙන් දැනෙන්නේ තමන්ට තමයි වැඩියෙන් දැනෙන කෙනාට. තමන්ට තමාව අඩුවෙන් දැනෙන මිනිස්සුන්ටත් බය ඇති. තමන්ට තමාව නොදෙනී යනවනම් බයක් ශෝකයක් පසුතැවිල්ලක් කිසිම දෙයක් නැහැ. සදාකාලික සහනයක් පමණක් ඉතුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතය සත්වයේ සත්වයේ පුද්ගලයේ කියන සංඥාවේ තොරතනක් කියලා. නිස්සත්ත්වෝ නිච්චීවෝ ශුන්‍යෝ. ඒ කියන්නේ මෙතන සත්ත්ව පුද්ගල භාවයේ තොරයි. එනවදු අපිට තාමත් අපි ගැන තියෙනවා හැඟීම මොකද්ද? අපි කියන්නේ යම් කෙනෙක් කියලා අපිට හැඟීමක් තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන සදාකාලික සත්‍යයෙන් ඉන්න ඇත්තටම අපිට අපි කියලා කෙනෙක් නැහැ කියලා. දැන් අපි ධර්මයෙන් පෙන්නන්නේ ඒකනේ. සිත 89ක් තියෙනවා, රූප 28ක් තියෙනවා, චෛතසික 52ක් තියෙනවා. එතන මම කියලා කෙනෙක් ගන්න කෙනෙක් නැහැ. දිට්ඨිය කියලා වැරදි අනුමෝදයක් තියෙන ඔච්චර. ඒ තමයි බුදුන් වහන්සේ බෙදලා පෙන්නනවා අපේ මුළු ආයතන හයම, මුළු ශරීරයම, මුළු හිතම මෙතන තමන් කියලා ගන්න කෙනෙක්. ඒ වුණාට උන්වහන්සේ දේශනා කරනවා තමන් කියලා ගන්න කෙනෙක් නැහැ කියන එක තමයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. නමුත් අපිට තියෙනවා ප්‍රශ්නයක්. අපිට දැනෙනවා උන්වහන්සේ එහෙම කිව්වට අපිට අපි කියලා කෙනෙක් දැනෙනවා. අපිට අවසාන ඉලක්කය වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන්නේ අපිට අපි කියලා කෙනෙක් නැහැ කියන එක. නමුත් දැන් ඔබ මේවා අහලා ආනේ අපි කියලා කවුරුත් නැහැ නම් මොකක්වත් උනාට ප්‍රශ්නයක් නැහැ කියලා එන්න බෑ. මොකද අපිට අපි කියලා කෙනෙක් දැඩිව දැනෙනවා. ඔබට ඔබ දැනෙනවා. මම බඩ කියනකොට මේ බඩ අහලා ඔබව දැනෙනවා. ඔබට අසීම පමණක් පවතින්නේ නැහැ. ඔබට මේ බඩ අහගෙන ඉන්න ඔබව දැනෙනවා. බඩ තේරුම් ගන්න හදන ඔබව දැනෙනවා. වාඩි වෙලා ඉන්න ඔබව දැනෙනවා. මේ ගමන ආපු ඔබව දැනෙනවා. දැනෙනවද නැද්ද? දැනෙනවා.
උන්වහන්සේ කියන්නේ ඇත්තට මෙහෙම එකක් නැහැ. ඒ බව ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න. ඇයි ඒ බව අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන? අපිට අපිව දැනෙන නිසා. ළමයා ප්‍රත්‍යක්ෂයට යනතර ඔබ කියන්නේ මට මාම නැහැ කියනවාට මම නැහැ කියලා. ප්‍රත්‍යක්ෂයට යනතර ඔබට ඔබ ඉන්නවා. පුද්ගලෙක් ඉන්නවා. ආත්මයක් තියෙනවා. අපි බුදුදහමේ තියෙන ලස්සන වචන තුන තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. බුදුදහමේ තියෙන ලස්සන වචන තුන. වෙනස් වෙනවා. සියල්ල හැම මොහොතකම දුක්ඛ ආර්ය සත්‍යයට ගොදුරු වෙනවා. ඒ වගේම ආත්මයේ කියන ස්වභාවයේ හිත් අනාත්මයි. ඒතර බුදුන් වහන්සේ දේශනා කරන්න තුනේ අපේ ගාන දීම තුනක් මොකද? නිට්ටයයි සුඛයි. අපි අනාත්මයි කියලා කඩපාඩම් කරාට අපේ ඇතුළේ තියෙන සංඥාව තමයි මොකද්ද? ආත්මය. දැන් අපි බෞද්ධ වාසෙන් ආත්මය කියන වචනේවත් කතා කරන්න කැමති නැහැ. නමුත් අපේ හිතේ තියෙන මොකද්ද? අපේ ආත්ම පිළිබඳව සංකල්පය. එතකොට අපි අනාත්මය හරියට ප්‍රත්‍යක්ෂ කරන දවස තමයි අපිට ප්‍රත්‍යක්ෂ කරන දවස තමයි ආත්මය කියන හිස් බව ආත්මයකින් මේක හිස් බව දැනෙන්නේ. ඒකත් ප්‍රත්‍යක්ෂ කරන්න ආයතන වෙන්නේ නිදාසෙච්ච දවසට. මොකෙන් නිදාසෙච්ච දවසටද? ආත්ම ස්වභාවය තමන් මිස් කියලා දැනෙන්නේ මේ ආයතන වලින් අයින් වෙච්ච දවසට. මොකට ඔබ මේ ඇස කරනාසේ දිව ශරීරයේ තියෙනකම් ඔබට ඔබව දැනෙනවා. ඔබට ඇහරහා ඔබව දැනෙනවා. ඔබට කනහරහා ඔබව දැනෙනවා. ඔබට නාසයහරහා ඔබව දැනෙනවා. දිවහරහා දැනෙනවා. කයහරහා දැනෙනවා. සිතුවිලිහරහා ඔබව දැනෙනවා. ඒ හැම එකක්ම හරහා දකින්න හැම රූපයක්ම හරහා දැනෙන්නේ කවුද? ඔබ. දැන් අපි දන්නවා මේ ඕස්ට්‍රේලියාවට ආපුවයි ගේම් ගහන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. දන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ගේම් එකක් බැලුවොත් ඒකේ ඉන්නවා කවුද? දැන් ඔයගොල්ලෝ වෙඩි තියන්න නම්, ඊතලෙන් විදින්න නම්, කාර් එකක් ඩ්‍රයිව් කරන්න නම්, ඒකට ඔයගොල්ලෝ කාර් එකක් තෝරගන්න තියෙනවා. මොකක් තෝරගන්න තියෙන්නේ? කාර් එක. දැන් කාර් එකක් ඩ්‍රයිව් කරන්න තමයි අයිති මොකක් හරි කාර් එකක් සිලෙක්ට් කරන්න. දැන් සිලෙක්ට් කරාට පස්සේ පුළුවන් තරම් කඩාගෙන බිඳගෙන පාරව උඩ ගහගෙන අර කීබෝඩ් එකේ බටන් කාගෙන මොකක් ගෙනියන්නද ට්‍රයි කරන්නේ මොනවා අරයි ගන්න දර සිලෙක්ට් කරගත්ත කාර් එක අරගෙන යන්න ට්‍රයි කරන්න දැන් ඔබට ගෙනියන කාර් එකක් නැත්තම් දැන් මොකද වෙන්නේ ගෙනියන කාර් එකක් නැත්තම් මොකද වෙන්නේ ගෙනියන්න කාර් එකක් නැත්තම් මොකද වෙන්නේ? මුළු ගේම් එක ඔබ බවට පත් වෙනවා. දැන් ඔබට කාර් එකක් තිබුණොත් ගේම් එකේ එක තරයි ඔබට අයිති. ඔබට ගේම් එකේ කාර් එක කවුරු හරි සිලෙක්ට් කරගත්තොත් උඩ ගේම් එකේ මොකද කාර් එක? ඔබට කාර් එකක් නැත්තම් මුළු ගේම් එකම ඔබ ඔබට කාර් එකක් නැත්තම් මුළු ගේම් එකම ඔබ බවට පත් වෙනවා. මම කියන එක තේරුණාද? ඒ කියන්නේ ඔබට ඔබ නැත්තම් මුළු විශ්වයම ඔබ බවට පත් වෙනවා. ඔබේ මුළු ආත්මයම විශ්වය බවට පත් වෙනවා. දැන් මෝඩ මිනිස්සු තමයි ගේම් එකට කාර් එකක් සිලෙක්ට් කරගන්නේ. ඊට පස්සේ උටයි තියෙන කාර් එක විතරයි. ඒ නිසා මෝඩ මිනිස්සු තමයි තමාව රැකගන්න හදන්නේ. එතකොට තමාව රැකගත්තමයිදී ඔය ඕස්ට්‍රේලියාවේ තියෙන පර්චස් 10 15 20 ගෙවල් දෙක තුනයි ලංකාවේ තියෙන ගෙදරයි විතරයි. ඔය ටිකයි ඔයගොල්ලෝට එක කාර්යය. දැන් කාට හරි ඔබ නැත්තම් ඔබ මුළු විශ්වයම ඔබ. මුළු විශ්වයම කවුද? ඔබයි. මුළු විශ්වයම ඔබ වෙනකොට ඔබට තවත් ෘතුමත් කරගන්න කිසිම දෙයක් නෑ. ඔබ මුළු විශ්වයමයි තිකාරය. මම කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ ඔබ මේ සමස්තයේ කොටසක් වෙන්න උත්සාහ කරොත් විතරයි ඔබට කිසිම උපරිම තෘප්තිය නැහැ. ඔබ මුළු සමස්තයේ බවට පත් වෙනවා. ඔබ ඉෂ්ට කරගන්න දෙයක් නැහැ. ඔබ මුළු සමස්තයේ බවට පත් වෙනවා. ඔබ ඉෂ්ට කරගන්න දෙයක් නැහැ. දැන් අපි මුහුද තියෙන මුහුද මුහුද හරි විශාලයි. මෝද කියන එක හරි විශාල දෙයක්. ඒ නිසා බුදුන් වහන්සේ විශාල දෙයකට තමයි මෝදට ධර්මයේ සමාන කරනවා. ආරාධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මගේ ධර්මයක් මහා සාගරය තරම් සාගරයක කොටක් මායිමක් ඉමක් නැහැ අනන්තවත්. දැන් ඔබ මුහුදට වැටෙනවා. මුහුදට වැටෙනත් ඔබට මොකද කරගන්න ඕන? මොකද කරගන්න ඕන? ඔබ හදන්නේ කවුරු හරි මිනිස්සේ මුහුදට වැටෙනත් ඔබ හදන්නේ මොකක් වෙන්නද? සම්පූර්ණ මුහුදේ ගොඩ. එතකොට ඔබට මුහුදේ ගොඩ එන්න නම් ඔබට අයිති ඔබේ ශරීරය හිතයි එතන තියෙන ඔබ ගොඩ ගන්න හදන ටික විතරයි. ඔබ සම්පූර්ණ මුහුද බවට පත් වෙනවා. ඔබ සම්පූර්ණ මොහොත බවට පත් වෙනවා. දැන් ඔබට ගොඩ එන්න ඕන. ඔබට මේ ආයතන හයේ විතරක් අයිතියක් ඕන නම් මොකද වෙන්නේ? ඔබට සෑහෙන දැකලිල්ලක් තියෙනවා. මොකද තියෙන්නේ? දැකලිල්ලක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? විතර මහන්සියක් තියෙනවා. විතර ප්‍රශ්න තියෙනවා. එතකොට නිවීමක් නැහැ, සැනසීමක් නැහැ. ඒ නිසා අර මොහොතට මිනිස්සෙක් වන්න මෙයා ගොඩ එන්න දඟලනවා දැඟලිල්ල හා සමානව. මොකද ඔබ ගොඩාක් වෙහෙසට පත් වෙනවා. ඔබට පුළුවන් නම් ඔබ අතහරින් මේ මොහොතට වැටිච්ච වෙලාවේ එතකොට මුළු සම්පූර්ණ මොහොත ඔබයි. මුළු මොහොතම ඔබ බවට පත් වෙනවා. එතකොට ඔබට දැඟලිල්ල නැහැ, ඔබට මහන්සියක් නැහැ. දැන් බලන්න දැන් සමහර අය ගේම් එකක් ගහනකොට කාර් එකක් සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගත්ත කාර් එකක් හරි වෙඩි තියෙන එකක් හරි මොකෙක් හරි සිලෙක්ට් කරගත්තට පස්සේ මොකද වෙන්නේ? ලේසියෙන් දිගන්නත් දැන්නේ ඕක. ලේසියෙන් දිගන්න දෙන්නොත් තව එකක් තියෙනවා ඊට වඩා ලොකු එකක්. ඊට වඩා ට්‍රැක් එකක් තියෙනවා. එතන මොකද වෙන්නේ? ලංකාවෙන් ගහපු ගේම් එක ඕස්ට්‍රේලියාවට ගිහින් අතර කරන්නේ ඌට ඒ තරම්ම ඔක ඇඟිලි ගෙවිලා. ලයිට් බිලර ගිහිල්ලා අම්බාන එකට. පෑහායාතා ගිහිල්ලා ඇස් කරුපට් එලා. මොලේ පොලොක් පන් වෙලා සාට පවුල කරල ගිහිලා වෙන මිනිහ එක්ක ඔය වැඩිපුර පිටමියනේ ගහන්නේ. එතන මොකද වෙන්නේ? ඩිවෝස් එකක් එහෙ කිසිම සැනසීමක් නෑ. ඒ අයි ඔබේ අර චුට්ටි කාර් එක දිගන්න ඕමනාව නිසා නැත්නම් ඔබේම රොබෝ හැමෝටම වැඩි තියන්න ඕන නිසා ඔබට ඔබ වෙනකොට ඔබට සිලෙක්ට් කරන්න දෙයක් තියෙනවා. ඒ සිලෙක්ට් කරපු දේ ඉස්සරහට ගෙනියන්න එනවා. ගෙනියන්න එනකොට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මොකද තව කට්ටිය සිලෙක්ට් කරගෙන ඉන්න කාර් ඒගොල්ලෝ ලේසියෙන් ඔබට දිනන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ හරිම ලේසි. හරිම ලේසි මොකක් වුණා නම් කිසිම දෙයක් සිලෙක්ට් නොකර සමස්තේ බවට පත් වුණා. එතන උඩට සතුටක් තියෙනවා. එතකොට සමස්තේ බවට කවුරුහරි පත් වුණාම කාර් සිලෙක්ට් කරගෙන දුවන අය දැක්කම අනුකම්පාවක් ඇති වෙනවා. ඒ අනුකම්පාව බුදුආදම්බෙත් තියෙන හැම අනුකම්පාවක්. මිනිස්සු දෙයක් සිලෙක්ට් කරගෙන ඒ පස්සෙ දුවනවා. සමාව මුල් කරගෙන ඒ ගමන. දැන් අපි පුංචි කාලේ ඉඳලා අපිට සමාජයෙන් දීපු හැඟීම තමයි එක වෙනවා. මොකක් වෙනද? කොහේ ගියත් එක වෙනවා. අම්ම දෙමාපියෝ කිව්වා ඔබ තමයි එක, ඔබ තමයි රජුරු, සමාජය කිව්වා, ඊට පස්සේ මොකද වෙන්නේ? ඉස්කෝලේ කිව්වා, හැමතැනම කිව්වා මොකද්ද? මොකකින් හරි එක වෙන්න. අඩුතම ඉස්කෝලේ එක වෙන්න බැරි නම් දහම් පාසලේවත් එක වෙන්න. දහම් පාසලේ බැරි නම් මොකද්ද වෙන්නේ? ගෙදර තියෙන පස් දෙනාගේ ප්‍රයිමරි මොකද්ද වෙන්නේ? ඉන්ඩිවිජුවල් ක්ලාස් එකේ හරි එක වෙන්න. ඒකයි. මොකකින් හරි එක වෙන්න. එතකොට ඒ තමාව තමයි ඒ එක වෙන්නේ තොර ගන්න අර ගේම් එකේ වගේ සිලෙක්ට් කරලා තියෙන කවුද? තමයි මේ ශරීරය ඔබේ මනසයි. උන් දෙරට නිදාස ඌට නිදාස හැමෝට ජීවිතේම දුවනවා තරඟේ දුවන. ඒසාව ඔබ පැහැදිලිවම තේරුම් ගන්න ඕන ඔබට ඔබව දිනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට සැබවින්ම නිවන් දැකීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක අනිත් අයට කලින් ඔබට යන්න ඕන. ලංකාවේ ඉන්න උපාසකම්ම කෙනෙක් එයා ඒකට ඔක්කොටම කලින් ඉස්සෙල්ල යන්න නම් දකින්න. එහෙම තියෙනවා. දැන් අනිත් අය තහනේ ගියයි පස්සේ තමයි කොහොම හරි මේක කරගන්න ඕන. අපි ඉස්සෙල්ල කරගන්න ඕන නේද? එහෙම. දැන් කටින් අපි කමේ වුණා. සිවුර තමන්ගේම ගෙදර තියාගන්න ඕන සිලෙක්ට් කරගන්න. එහෙම ප්‍රශ්න තියෙනවා. මම හිතන ඕස්ට්‍රේලියාවේ නෑ. ලංකාවේ තියෙනවා. මේ නැද්ද?
එහෙම ප්‍රශ්නතිය. එහෙම පරිණතියකම සැලසීමක් නෑ. මොනවද නැද්ද සැලසීමක්? මම කියන්නේ එහෙම වර්ධී මනුස්සය ස්වභාවයක. ඒතර ඒ නිසා හැමතිස්සෙම අපිව සිලෙක්ට් කරගෙන ඒක මේ ලෝකේ මුලින්ම තියන දැඩි මහන්සියක් ගන්න. ඒකම තමයි අපේ අසහන. ඒකම තමයි අපේ පීඩා. ඒකම තමයි අපිට උපරිම සතුටට පත් වෙන්න බැරි. ඒ ලෙඩේ මුළු මනුස්ස සංගතියට විතරනේ මුළු විශ්වයේ ඉන්න සෑම සත්ත්වයකටම තියෙනක ලෙඩක්. ඒක රෝගයක්. ඒක ධර්මම රෝගයක්. ඒ නිසා දැන් බලන්න මේ ලෝකේ මිනිස්සු බෙදෙනවා කොටස් දෙකකට. තමන්ව බෙදා ගන්න කොටස් දෙකකට හොඳ මිනිස්සු හා නරක මිනිස්සු. මොන මිනිස්සුද? හොඳ නරක. දැන් අපි ගත්තොත් පන්සල් යනවා නම්, බණ අහනවා නම්, ඊළඟට සිල් සමාදන් වෙනවා නම්, වැඩසටහන් වලට යනවා නම්, ඊළඟට සතු මරන්නේ නැත්නම්, ගොඩාක් අනිත්‍යයට පරිත්‍යාග සිල්ලා එයා එයා තුළ සිලෙක්ට් කරන්නේ නැහැ කවුරු කියලා වශයෙන්ද? කවුරු වශයෙන්ද? මහල ඔබ ඔබ සිලෙක්ට් කරලා තියෙන්නේ කවුරු වශයෙන්ද? පාරිශුද්ධයි කියලාද? එහෙම නැත්නම් වැඩකට නැති කෙනෙක් කියලාද? දැන් තවත් මිනිස්සු ඉන්න බණ අහන්නේ නැහැ. දැක්කොත් කියලාම තමයි කතා කරන්නේ. එදිරියට බොරු කියනවා. හොරකම් කරනවා. වැරදි කාම සේවනය කරනවා. ඔහු ඔහු අතර සිලෙක්ට් කරලා තියෙනවා. මොකද්ද? මම හොඳ එකේ නෙමෙයි. දැන් මෙතන ගොඩක් අයට තියෙන හැඟීම මම දන්නවා. මොකද්ද? ඔය දෙකේ පාරිශුද්ධයි. මේ ලෝකේ බරපතලම පාපය ඔක. මොකද බරපතලම පාපය? ඔබට ඔබ පාරිශුද්ධයි කියලා දැනෙනවා. දැන් ඔබ දැන් අර වගේ කෙනෙක්ට කියා දෙන ලේසි මේ ආයතන හැක නිදාසන එක. ඔහුට ඔබ අහිමි කරගන්නේ නැහැ. හැබැයි අර පාරිශුද්ධයි කියලා හිතාගෙන ඉන්නොත් ලේසි නෑ. ලේසි නෑ. එයාට පාරිශුද්ධයි කියලා හිතන මිනිස්සෙක් උපරිම සතුටට පත් කරවන එක ලේසි නෑ. ඒ ඔහු තුල ඔබට ලොකු ඇගීමක් තියෙනවා. ඔහු තුල ඔබට ලොකු වටිනාකමක් තියෙනවා. ඔහු තුල ලොකු ඔහුට ලොකු පිළිගැනීමක් තියෙනවා. පිටරට ඔහු තුල ඔබට ලොකු පිළිගැනීමක් තියෙනවා. ඔහු තුල ඔබට ආත්ම තෘප්තියක් තියෙනවා. කඩින පින්කම් ගොඩාක් කරලා නම් පන්සල් ගොඩාක් ලංකාවේ හදලා නම් අම්ම තාත්තගේ ඉඳලා ඒක හොඳට සිල් අරගෙන නම් ඔබතුල ඔබට ලොකු ආත්ම තෘප්තියක් ඇති. ඒක සාමාන්‍ය විදිහට ගත්තොත් වැරදි නෑ. නමුත් ඔබට උපරිම තෘප්තියට පත් වෙන නම් ඒක තමයි ඔබේ තියෙන ලොකුම බාධා. ඔබ පාරිශුද්ධය කියලා කියනවා. අපි පාසල් යනවා, අපි පල්ලි යනවා, කෝවිල් යනවා, අපි උදව් උපකාර කරනවා. අපේ දරුව දහම් පාසල් දාලා තියෙන්නේ. අපි මෙච්චර වැඩසටහන් වලට ගිහිල්ලා තියෙනවා, මෙච්චර පින්කම් කරලා තියෙනවා. ඔබ තියෙනවනම් ඉතින් ඔබට ඔබ පිළිබඳ ලොකු තක්සේරුවක්. මොකද ඔබේ හිත කියන ඔබ පාරිශුද්ධයි කියලා. ත්‍රිපිටකයේ කියවලා තියෙනවනම් හරියටම හරි. එයායක කියාදෙනක ලෙසින් ඇයි ඔහු තුළ දා ලොකු දෙයක් තියෙනවා. මම මුළු ත්‍රිපිටකයේ කියවලා එහෙම මිනිස්සුන්ට තියෙනවා. එතකොට ඒගොල්ලෝ ටිකක් ගලව ගන්න අමාරුයි. ඒගොල්ලෝ බණ අහන්න එනවා තමයි. ඒගොල්ලෝ DVD බලනවා තමයි. හැබැයි ඔහුගේ තුල තියෙන ආත්ම පාරිශුද්ධිය ඇතයි කියලා ඔහුගේ විශ්වාසයම මොකද ඔහුගේ උපරිම තෘප්තියට බාධාවක්. දැන් අපි මේ ලෝකේ බැලුවොත් පින්නතුනි අපි මේ ලෝකේ අහලා තියෙනවා උපරිම තෘප්තියට පත් වෙච්ච මිනිස්සු ගැන ඉක්මනින්ම එක්කෙනේ තමයි අනුගුලිමාල, පටාල්දාන, අම්බපාලි, වාල්කිමි. ඔයගොල්ලෝ වාල්කිමි කියලා කෙනෙක් ඉන්නවා. දාමකි. ඒගොල්ලෝ ශනේ මුනිවරු හම්බ වෙච්ච ගමන් උපරිම සතුටට පත් වෙනවා. යන්නේ තමාට තම වහින් කරගන්නවා. අපි හැබැයි මේ මෑත ඉතිහාසය අහලා නැහැ. කවුද පාරිශුද්ධ මිනිස්සු ඉක්මනට තෘප්තිමත් වුණා කියලා? ඒගොල්ලොන්ට තෘප්තිමත් වෙන ගොඩාක් අය ඉන්නවා.
ඒකට බාධා ඔහුගේ ඇතුලේ තියෙන ඔහුගේ පිරිසිදු බව කියන එකමයි. වරදවා තේරුම් ගන්න එපා. ඔබ මේක හරියට තේරුම් ගන්න. අපි මේක අපි කතා කරන්නේ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරගන්න අපිට තියෙන බාධක. අපි මේ අපි දන්න බෞද්ධ ඉතිහාසය අහලා තියෙනවා. අදට උනත් එහෙමයි. මේ සමාජයට වැඩන්නේ සමාජය අවමන් කරන අනුතර ඔහුගේ හිතත් ඔහුට කියන්නේ ඔහුගේ හිතත් ඔහුට මොකද කියන්නේ? ඔහුගේ හිතත් ඔහුට කියන ඔහුට වැඩන්නේ නැහැ කියලා. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙම මිනිස්සු තමයි අඟුලි මාල. අඟුලි මාලට ඌටත් ඌ එපා වෙලා ඉන්නේ. සමාජයට කොහොමද එපා වෙලා ඉන්නේ? අඟුලි මාලට තමන්ව එපා වෙලා ඉන්නේ. හැබැයි අඟුලි මාල ස්වාමීන් වහන්සේ මුනිවරේ බවට පත් කරන්න බුදුන් වහන්සේ තරම් කාලයක් ගත වෙන්නේ නැහැ. අඟුලිමාල ස්වාමීන් වහන්සේ සාන්තුවරේ බවට පත් කරන්න බුදුරජාණන් වහන්සේට ඒ තරම් කාලයක් ගත වෙන්නේ. අඹපාලි සාන්තුවරියක් බවට පත් කරන්න බුදුන් වහන්සේට වැඩි කාලයක් ගත වෙන්නේ. මොකද අඹපාලියගේ ඇතුළේම තිබුණා ඇයගේ මමත්වය ඇයට ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ ලෝකේ වැරදි කරන මිනිස්සුන්ගේ උන්ගේ ඇතුළේම උන්ට ප්‍රශ්න දෙනවා. උන්ගේ මමත්වය දෙදරලා තියෙනවා. හැබැයි පින්දහම් කරන මිනිස්සු තමන්ගේ මමත්වය හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔහුගේ මමත්වය පාරිශුද්ධත්වයෙන් ගණ වෙලා තියෙනවා. ඒක දිය කරන්නේ නැහැ. ඒක දිය කරන්න පුළුවන් කම නැහැ. හොඳට තේරුම් ගන්න. ඒ නිසා ඔබ මේ තරම් කල් කුසල් දහම් කළා ඔබ පිරිසුදුයි කියලා හිතාගෙන යන හැඟීමත් එක්ක ඒක අත්හැරලා පාරිශුද්ධ දාසී මොකෙන් ඉන්නවද? නිදහසේ. ඒක කියන්නේ ඔබ වැරදි කරන්නේ කියන්නේ මේවා හරියට තේරුම් ගන්න. කවුරුහරි මේ කියන දේවල් වැරදියට තේරුම් ගත්තොත් හරියටම සත්‍යයක් නැට්ටේ කල්ලුවා සමානයි. සාමාන්‍ය වචන ටිකක් කියනවා වගේ නෙමෙයි. පාරිශුද්ධත්වය පිරිසුදු නැතිවීම ගැන මමත්වයත් එක්ක යම් කතාවක්. මේක වැරදියට අල්ලගත්තොත් හරිම තමයි. එනිසා ඒගොල්ලෝ ඉක්මනට මුනිවරු බවට පත් උනේ ඔවුන්ට ඔවුන්ගේ මමත්වයේ පිළිබඳව ඔවුන්ගේ දෙදරලා දුන්න බුදුන් වහන්සේ ඉතුරු ටික දෙදරලා දුන්නා. එනිසා ඔවුන් ඉක්මනටම මුනිවරු බවට පත් වුණා. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේට වැඩිම වෙලාවක් දමණය කරන්න යන්නේ කුරුවේල කාශ්‍යප. කවුද? කුරුවේල කාශ්‍යප. එයයි සාන්තුවරේ. එයයි තාපසේ. එය කවදාවත් සතු මරලා නැහැ. එය කවදාවත් හොරකම් කළා ඒ බුරු කියලා අරදි තාමසේවන එයා බ්‍රහ්මචාරි. නමුත් බුදුරජාණන් වහන්සේට ඔව දමණය කරන්න 1500කට වඩා පෙන්වන්න සිද්ධ වෙනවා. හොඳට කල්පනා කරන්න. අපි ඒක බැලුවට පස්සේ එයා කිසි විටකත් පිළිගන්නේ නැහැ. මොකද බුදුන් වහන්සේ පිරිසුදුයි කියලා. එයා කියන්නේ මෙයට වඩා මම පාරිශුද්ධයි. එයයි මහා බලවත් ශ්‍රමණේ තමයි. නමුත් මම තරම් පාරිශුද්ධ නැහැ. හොඳට කල්පනා කරන්න. ඒ නිසා අඟුලිමාල පටාචාර අඹපාලී දමණය කර වේගෙම උරුවේල කාස්සපට දමණය කරන්න බුදුන් වහන්සේට ලේසුනේ නැහැ. ඒ ලේසුනේ නැත්තේ ඔහුගේ පාරිශුද්ධත්වයෙන් ඔහුගේ බාධා ඔහුගේ උපරිම තෘප්තියට බාධාක් වීම පැවතියා. ඔහුට ඔහුතුල පාරිශුද්ධත්වයේ කියා පාන මිනිස්සු දව කරා. මොකද උරුවේල කාශ්‍යපට හිටියා ගෝලෝ 500යි. ගෝලෝ 500 රැක බලා ගන්න දායක දායකව ලක්ෂ ගන්න. ඒගොල්ලෝ කිව්වා ඔබ තරම් පිරිසුදු තාපසයෙක් අපි දැකලා ඔබේ ගෝලෝ තරම් සංවර ගෝලෝ අපි දැකලා ඒ සෞරුවේල කාශ්‍යපටනේ ඔහුගේ පාරිශුද්ධත්වය දැඩි කරගන්න ඒ වචන ගොඩාක් නඟනවා. දැන් අපිට අපි ගැන පාරිශුද්ධත්වයක් තියෙනවා නේද? ඒක ලොකු එකක් නෙමෙයි. හැබැයි මිනිසුත් කියනවා ඔබ වහන්සේ හරිම පාරිශුද්ධයි. අන්න ඒකත් අරින්න හරිම අමාරුයි. අන්න ඒකත් අරින්න හරිම දැන් මේ පිළිම පින්දාහන් කරලා ඔබ ඇතුලේ මොකක් හරි එකක් තියෙනවනේ ඒක මුඩු කරන්න පුළුවන්. ඒක ඒක අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මොන සමාජෙකින් කියනවා ඔයාලා හොඳ දායකාවා, ඉසහාකාවා කියමයි මට පේන්නේ. ඔබ නම් ඕගොල්ලෝ තරම් පින් කරන අය අපි දැකලා නැහැ. බලන්න ඔබලා ඇවිල්ලා භාවනා කරනකොට හෙලවෙන්නේවත් නැහැ. අපිට නම් නෝ බෑ.
අනිම වටේ පිටින් පුෂ් කරලා තියෙනවා ඒව කඩන එක ලේසි නෑ ගල් බෝර ගහලා කඩන්නත් බෑ ඕගොල්ලෝ නම් හරීම පිං ඇති මිනිස්සු බලන්න ඕගොල්ලෝගේ දරුවෝ හරි බලන්න බණ අහනකොට වාඩි වෙලා ඉන්නවා හරි හොඳට අපිට ඉන්නේ යප්පටව නේද ඒ වගේ අර අතුරට මොකද උරු වෙලා කාස්සම වගේ තමයි ලේසි නෑ කියන්නේ මේ අපි මේ සතියත් ඉස්සේ කතා කරන මේ මාර්ගය පත්‍යස්ස කරන්න ලේසි නෑ ඒ නිසා අර ඒවත් එන මොකද උරු වෙලා කාස්සකට ඔහුගේ පිරිසුදු බව ලොකු මමත්වයක් තිබි. ඒ නිසා බුදුන් වහන්සේට ඔහු දමණය කරන විශාල කාලයක් ගත වුණා. අපිට මොන වේවේ බවට පත් වෙනවා. ඒ වගේ තමයි අදටත් ඔබේ මනස ඔබේ පිරිසුදු භාවය ගැන උදම්මනන නම් ඔබට ගොඩාක් කාලයක් ගත වෙනවා. මොකද ඔබ උපරිම සතුටට තියෙන එක් විශාල බාධාව තමයි මමත්වය. මොකද ඔබට ඔබ දැනීම වෙන මොකුත් නෙවෙයි. ඔබට ඔබ දැනෙන විදි දෙකක් තියෙනවා. සමාජයේ නරකයි කියන පැත්තෙනුත් ඔබ දැනනවා. සමාජයේ හොඳයි කියන පැත්තෙනුත් ඔබ දැනනවා. නරකයි කියන පැත්තෙන් දැනනකොට ඔබේ ඔබට ඔබ දෙදරලා තියෙන්නේ. ඔබට ඔබ දෙදරා ගිහිල්ලා තියෙන්නේ. හොඳයි කියන පැත්තෙන් දැනනකොට කිසිම දෙදරීමක් නැහැ. ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න මිනිස්සුන්ට මොකද්ද? අවබෝධ ලැබෙන්නමයි ඕන. ඔහෙලට ලැබෙන්න ඕන සෙනසුරු රාහු අපල. වලට ලේසි මේක අවබෝධ කරගන්න. මිනිස්සු ගරු නම්ුණාව දෙනවට වඩා මිනිස්සු නිතර බණින් එකමයි හොඳ. අවබෝධ කරගන්න එකමයි හොඳ. ඒ එතකොට මොකද වෙන්නේ? ඔබට ඔබ තුල විශාල ප්‍රශ්නයක් පැනගෙන. ඇතුලේ ලොකු කජල්ලයක් එනවා. ඒ කජල්ල එක ආවට පස්සේ ඔබට ඔබ රැක ගැනීම පිළිබඳව අරගලයක් ඇති වෙනවා. ධර්මයේ තියෙනවා නයි අරගලය අතහරින්න පුළුවන්. දැන් මෙතන කාට හරි නැගිටවල ඔයාලා වීඩියෝ වල දැකලා ඇතිනේ. මම දැන් මෙල්බන් වල එහෙම කරන්නේ නැහැ. මට කීයක් හරි චෛත්‍ය හදන්න ගෙනියන්නේ බෑ. නෝත් මොකද? මම ලඳුරන්නේත් නැහැ. මම ලංකාව දැකගෙන දාන්නකොට ඒගොල්ලන්ට ඒගොල්ලෝ මොකද වෙන්නේ? ඒගොල්ලන්ට මාවත් එපා. ඒගොල්ලන්ට ඒගොල්ලොත් එපා. පන්තියත් එපා. ඒගොල්ලෝ විදහසක් එපා. ඔබටත් එහෙම වෙනවා. මම නැගිටවන්නේ නැහැ. මොකද ඔබ දැන් නැගිටවුවොත් තමයි මම මේ කියන කතාව ඔබට හොඳටම දැනෙන්න පටන් ගන්නෙ. මම කියන්නේ මොකද්ද කියලා. ඔබ ඔබ ආඩි වෙලා ඉන්නකොට ආ අපිට මේව තේරෙනවා හරිසෝ අපිට දැන් අපේ රදණියන්න ඔන්න මෙන්න වගේ කියන තමයි තේරෙන්නේ. ඒ නිසා මේ හෙට වචනත් එක්ක ඔබගේ මමත්ය ගල් පරවතයක් වගේ බුදි. ඔබ නැගිටවන්න පුළුවන්. ඔක්කොම තියෙනවා. මගේ ආයෙත් කියන මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා ඒ ඉතින් ඒ මහත්මයා හරිම හොඳට බැලුවොත් සාමාන්‍ය සමාජයේ හොඳ සත්ගුණවත් මිනිස්සෙක්. එයා මොන ත්‍රිපිටකයේම කියවලා තියෙනවා. මේ ලංකාවේ මම හිතන්නේ තාක්ෂණිකව යාතර මහාචාර්යවරුනි. එයා තාම ඒ ඊටම ඩීන් කෙනෙක්. ඒ ආලම හැමතිස්සෙම ඇවිල්ලා ඒ සර් කියනවා බලන්න අපේ සාරම සතිපට්ඨාන උගන්වනවා පුදුම බෝධිසත්ව ගුණ තියෙන පුදුම මිනිස්සෙක් තරහ යන්නේ අවදාවත් විශ්වවිද්‍යාලේවත් එළියේවත් ගෙදර දිවත් බලයක දවසක් හවස නිතර නිතර කියන නිසා මම බැලුවා මෙයා මෙයා මෙච්චර මේම කෙනෙක් උග ගන්න කෝල් එක සර්ට නෑ නෝමිනේ විතර අරගත් අරගෙනසේ මම කොහොමද මට දෙන්නේ මම හවවා ඔබතුමා දැන් ධර්මයේ දේශනා කරනවා ධර්මයේ කියනවා මේ යාලුවත් හතර පහදනවා ඔබතුමාට මේ ධර්මය අවබෝධ වෙලා තියෙනවද ඔබතුමාට මේ ධර්මය අවබෝධ වෙලා තියෙනවා යා ආමුදුරන්ට වාහන පූජා කරනවා ගෙවල් පූජා කරනවා ඒ වගේ සතුටුනවත් කෙනෙක් ඉතින් එහාම ඇයි ඔබ වහන්සේ මගෙන් එහෙම අහන්නේ මම කොහොමද නෑ ඔබතුමාට ඒව අවබෝධ වෙලා ඇයි එහෙම අහන්නේ මම ඔය මහන්න හොඳ නැද්ද දැන් ඒක තවත් අත් උනා මං හොවා ත්‍රිපිටකයේම කටපාඩම් කරාට බුදුන් වහන්සේ දේශනා කළ දෙනවා හරක් බලා ගන්න කෙනෙක් විතරයි කියලා. ඒකට හොඳටම වැදුනා. හරක් කිව්වට පස්සේ හරක් දන්නවද බුදුන් වහන්සේගේ විද්‍යාව කිව්වේ හරකෙක් කියලා. ගොඩක් මිනිස්සු බුදුන් වහන්සේට පාවිච්චි කරේ කවුරු කියලාද? හරකෙක් කියලා. ඒ උන්වහන්සේ කිව්වොත් නෑ ඒවට. ගෞතම කියලා කියන්නේ ගෞතම හරක් කුලේ කියලා කියනවා මිනිස්සු. නමුත් නාදරේම පස්සෙන් තිබුණේ නැහැ. ගෞතමෝ සක්‍ය පුංගව ගාමකේ කියලා කියනවා.
තරුණ ගවයෙක් කියලා. මොකද උනාස කිපුන්නේ. හැබැයි දන් දෙන වාහන දෙන මහාචාර්යතුමා එකපාරට අවුරුදු ගානක් පස්සේ කිපුණා. එහෙට උදේම රත් වුණා. ඊපස්සේ මට ගොඩාක් දේවල් කියන්නකොට එයි මම කිව්වා මට ඔහෙත් එක්ක කතාවක් නෑ ෆෝන් එකක් කට් කරා. අර ඔහෙට ගියා මම යාළුවට ගියා. ඔන්න බලපං මට දැන් කෝල් එකක් එනවා. ඒක හොඳට අහගෙන ඉඳපන්. අයි කිව්ව විදියට මම නැවත ආමන්ත්‍රණය කරා. අර ඒ මගේ යාළුව උස්සන්නේ නෑ. මම බයිලට උස්සපම් මට මේ තාකල් බැලුවා නෑ. මට කවදාවත් මේ තාකල් බැලුවා නෑ තරහා ගිහින් දැකලා නෑ මට උස්සපම්. ඉස්සු වේම නෑ. ඊටසේ ඒ වැඩ කරන තැන මගේ යාළුව වැඩ කරන තැනට ඒ මහත්මයා කෝල් එකක් දීලා. එහෙ යාළුවෙක් මෙයාට කතා කරාම අර සර් කියනවා ෆෝන් එක උස්සන්න උස්සපම්. දැන් බලන්න මිනිස්සෙගේ නිද්‍රාගත වෙච්ච තියෙන ඝන මමත්‍ය අවදි වුණාට පස්සේ ඔහු කරන්න කියන මොකද කියලා ඔහුට වැටහෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඊජස්සේ මෙයාට උස්සන්න උස්සන්න උනාට පස්සේ එක දිගට විනාඩි 45ක් ජාති ඇමතුවා. මේ යාළුවා මට කිව්වා අපි හදාගෙන හිටපු දේවල් අරන් අපි වගේ මොඩේව මම කලබල වෙන්න එපා කියේ මහත්මාගේ වරද නෙමෙයි. නිද්‍රාගත වූ මමත් ඒවා. ඔහු තුල ඔහුගේ තුල ලොකුවට කිව්වා ඔහු කරපු පින්කම් ඔහුගේ ධර්ම දේශනා ඔහුගේ අතලාන්තයක ඔහු ලොඩා පිරිසුදුයි කියලා. නමුත් ඔහුගේ නියම පාරිශුද්ධයට ඔහුගේ මමත්වේ බාධා කරමින් පවතුන. ඒත් ඔබෙත් එහෙමයි. මට ඒ කතාවෙන් කියනවා මේ මහත්මාගේ ඔබෙත් එහෙමයි. එතකොට මොකද වෙන්නේ? ඒක අපි හැම කෙනෙක්ගේම එහෙමයි. ඒක අපිට මෙහෙම ඉන්නකොට දැනෙන්නේ නැහැ. අරම කරනකොට දැනෙනවා. ඔබට ඔබ වාඩිලා ඉන්නකොට ඒක දැනෙන්නේ නැහැ. ඒ මමත්වේ ඝන වෙලා කළු ගලක් වගේ ඔබ ඇතුළාන්තයේ ඔබේ අවබෝධයට බාධා වෙන එක ඔබට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්න පටන් ගන්නෙ ඔබට වඩා පහළ ඔබට වඩා දැනුමක් උගත්කමක් නැති කෙනෙක් ඔබට අභියෝග කරපු වෙලාවට. නැත්තම් තව කෙනෙක් එයාගේ ලොකෝ කියන වෙලාවට. එතකොටත් දැනෙනවා. දැන් තව කෙනෙක් කියනවා මම මෙච්චර පින්කා කරා මම මෙච්චර කරා මම මට මෙහෙම සමාධිය වැඩෙනවා කියලා අනිත් අයට හරිම අවුල. ඒ අවුල තියෙන්නේ මොකටද? අනේ ඒක මම. එහෙම තමයි. දැන් මම හිතුවා ඔයගොල්ලෝ පරික්ෂා කරගන්න. දැන් අනිත් අය මොනව හරි කියනකොට ඔහෙලට දැනෙනවා ආපෝ මෙන්න මූ කියවනවා කියලා ඒ ඔහෙලගේ මමත් එහෙම දැනෙනවා. ඒක නිසා දැන් දැන් මේ පින්නතුන් කරන්න රස්සාව අපි ගෙමු. මේ පින්නතුන් කරන්නේ මහනුව මහනට. අර ඉංජිනේරුව ડોක්ටර් කෙනෙක්. ඒ ડોක්ටර් කෙනෙක් කියනවා මම තරම් තවත් ડોක්ටර් කෙනෙක් නැහැ කියලා. අනිත් ડોක්ටර්ස්ලට මොකෝ වෙන්නේ? උන්ට හොඳට දැනෙනවා. ඒ දැනෙන්නේ මොකටද? ඒ ඔබේ ඒ හැදිච්ච ප්‍රතිරූපේ ව්‍යාජ බොරු කළු ගලට. ඒක තමයි ඔබේ අවබෝධයට බාධා. දැන් ඔබ මහන කෙනෙක් නම් තව කවුරුට කියනවා මට තරම් වෙන කාටවත් මේ ලෝකේ මහන්න බෑ කියලා. එතකොට අනිත් මහන අයට මොකෝ හිතෙන්නේ? ඒගොල්ලෝ ටවුලක්. දැන් මෙතන ආපු කෙනෙක් කියනවා උන්වහන්සේ කියන බණ මට හොඳටම තේරෙනවා. එතකොට අනිත් අයට ටවුල් කියන්නේ බා. අරක ඇතුළේ තියෙනවා නවුල. ඒක ඔයගොල්ලෝට තේරෙන විදිහ නෙවෙයි මට තේරෙන්නේ කියලා එක්කෙනෙක් දැන් කියනවා. දැන් අනිත් අයට මොකෝ වෙන්නේ? එයා හම්බ වෙන කෙනා ඔහෙට බඩ තේරෙනවා. ඔහු තේරෙනවා ඔහෙට වඩාට ගොඩාක් තේරෙනවා. දැන් අහන් ඉන්න කෙනාට මොකෝ වෙන්නේ? මොකද වෙන්නේ? එතකොට එයාට අවුල යන්නේ එයාත් එක්කද අර කියන එකත් එක්කද? දැන් මෙහෙම කියන්නම්කෝ. දැන් ලංකා විවිධ හාමුදුරුවෝ වෙනවා. එනවනේ. විවිධ සාධුන් වහන්සේලා එනවා. ආවද මේ පින්නතුන් මොකද වෙන්නේ? දැන් මේ පින්නතුන් බලන්න යන්නේ සුපර් ස්ටාර් නෙවෙයි, දැන් බලන්න යන්නේ කවුද? හාමුදුරුවෝ. බණහන ඇගීම නැති වෙන්නේ ඒක එහෙම තමයි. දැන් කට්ටියක් ඇවිල්ලා කියලා අපේ ඒ හාමුදුරුවෝ අපිට ගොඩාක් හිතවත්. දැන් අනිත් අයට මොකෝ වෙන්නේ? එයාට මොකෝ වෙන්නේ? හරිම යාළුවේ හරිම හිතවත් බුදු අමෝ මේ බලන්න ෆොටෝ එහෙම යොකපම් පෙන්නේ. දැන් මොකෝ වෙන්නේ? අනිත් අයත් එකටයි කියන හිතවත් වෙන්නේ නැත්නම් කියන අලපම් මේ කියන්නේ ඒකෙ තල්ලගේ උත් තල්ලගේ මේ. ඒ තමයි මේ අවුල් ඇති වෙන්නේම
තමන්ට එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ මොකක් නිසාද? තමන්ගේ එමමත්. ඒක ඔබ අඳුර ගන්න. ඔබට හිතෙන එළිය කෙනාට අවුලක් කියලා. ඒ අවුල තියෙන්නේ ඔබටමයි. ඔබට ඕන නොදෙනී යනවා. ඔබට ඕන දැනෙන්න තේ කිසි ප්‍රශ්නයක් අසාවලට අටගන්නේ නැහැ මේ ජීවිතේ. දැන් බලන්න සමහර අම්මලින් මම දන්නේ ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉන්න අම්මලා ගැන මම කියන්නේ. දැන් හොඳට ගෙනගෙන දරුවෙක් ඉන්නවා අම්මලා දරුවත් එක්ක හරිම හවුල. දැන් පන්තියට එකගෙන යනවා කියම එකම වයසේ දරුවෝ ඊට පුතාය කියනවා අර යාට නම් හොඳට ඉගෙන ගන්න පුළුවන් අම්මයි. දැන් අර අම්මලා ඔක්කොම ඒ ළමයාත් එක්ක අවුල. ඒ ළමගේ අම්මත් එක්කත් අවුල. මේ නෑ නේ මේක. එහෙ තියෙනවා. ඔබට ඔබ දැනෙන්නේ ඇස කල්නාසය දිව ශරීරය කියන ආයතන හය කරා. එතකොට පින්මතුගේ ඔන්න ඔයයි උතන ඇතුළේ ඔබ ඉන්නවා. මොකද වෙන්නේ? මේ සංසාරේ නිමාවක් නැහැ උපරිම තෘප්තියකුත් නැහැ. දැන් අපිට බණහල ඉඳා ගන්න පුළුවන් නැහැ නේ. මම නම් උපරිම තෘප්තිමත් එහෙම වෙන්න බෑ. ඒක කියන්නේ ස්වාභාවිකව වෙන්න බෑ. අස්වාභාවිකව වෙන්න පුළුවන්. නමුත් ඒක කවදා හරි දෙදරලා යනවා. කවදා හරි දෙදරලා අස්වාභාවිකව හදන්න ඊට වඩා හොඳයි උපරිම තෘප්තියක් නැහැ කියලා තේරුම ගන්න කීම තියෙන හැම දෙයක්ම ගොඩ ගහ ගන්න. එතකොට හොඳට කරදර ටික දැනෙනවනේ. දැන් බලන්න. දැන් මේ සමාජය දිහා බලාගෙන යනකොට මිනිස්සු ඉන්න කොටස් දෙකක්. දුප්පත් මිනිස්සු ඉන්න පොහොසත් මිනිස්සු ඉන්න. දැන් අපේ මේ රටට ගත්තොත් එච්චර නෑ. අපේ රටවල ගත්තොත් දැන් පොහොසත් මිනිස්සු කියන්නේ මහවත්තක් තියෙනවා, තාප්ප ගහලා ගෙයක් තියෙනවා. ඒගොල්ලෝ වැඩි අහල පහලයක් එක සම්බන්ධ වෙන්නේ නෑ. ඒගොල්ලෝ රත්තරම් බඩු, බඩමුට්ටු, කැබිනට්, අල්මාරි, තේක් අල්මාරි, මුරුත් අල්මාරි කලවර හැම බුදු පිළිමේ හැම එකම මේ ඇතුලේ තියෙනවා. ඊළඟට දරුවෝ හොඳට ඉගෙනගෙන, ඒගොල්ලොත් හොඳට ඉගෙනගෙන ඉන්නවා. ඊටින් පස්සේ සාමාන්‍ය හතර වටේ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලොත් එහෙම නැහැ. කවයන් තේ හේනක දළු ටිකක් කඩාගෙන නැත්නම් ස්කෝල් එක උගන්වගෙන මොනවා හරි කරන් ජීවත් වෙනවා. ඒ සමාජ මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා. හැබැයි අර ධනවත් මිනිස්සු කියලා ඒගොල්ලොට ප්‍රශ්න නැතුව ඒගොල්ලොට තියෙන ඩිමෙන්සිය. ඒ අවුල් දැන් අර කවුරු කඩයි බය බය කවුරු ගේට් වල රෑට ගහනවා මාර බයයි. එයා එළි වෙනකන් ගේට් වල ගහන උදේට මැරෙනවා. එහෙනම් එහෙනම් ඒවා තියෙනවා. ඒ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ මොකක් නිසාද? මේ ආයතන හය තුලින් ඔබට ඔබ දැනෙන නිසා. එතකොට කොහොමද අපිට අපිව නොදැනී ඉන්නේ? මෙහෙමයි. ඔබට මමත්වය අයින් කරන්න බැහැ. අයින් කරන්න බැරි ඇයි? සැබෑයි මේ හැම දෙයක් නැති නිසා. එහෙම එකක් ඇත්තටම නැහැ. ඒක ව්‍යාජ දෙයක්. මමත්වය යන ව්‍යාජ දෙයක්. ඒ බොරුවට අපි ඒ තරමට අහු වෙනවා. ඒක බොරුවක්. ඔබට ඔබව දැනීම බොරුවක්. ඒක ඇත්තක් නෙවෙයි. නමුත් ඒ බොරුවට අපි ඒ තරමට අහු වෙනවා. ඒ ජීවිතේ සමහර අවුලක දේවල් තියෙනවනේ. සමහර මිනිස්සු සමහර දේවල් වලට අහු වෙනවා. පස්සේ දැනගන්න මේක බොරුවක් කියලා. ඒත් අත්හරින්න බෑ. එහෙම දේවල් තියෙනවා. දැන් දැනගන්නවා දැන් සමහර මම දන්න දේවල් තියෙනවා. සමහර මිනිස්සු ජීවිතේ ගත කරනකොට ඒකට ආරම්භ කරන එයාගේ මහත්ය හරි නෝන හරි වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියද්දී වෙලට තරහ යනවා. තරහ ගියත් අත්හරින්න බෑ. කමන්නේ කියලා හිත හදාගෙන ඉඳව ඉඳව මගෙන් හොඳයි අත්හරින්න කොහොම ඉන්නේ කියලා. නමුත් අත්හරින්න බෑ. අනේ ඒක. මිනිස්සු ජීවිතේ ඒ වගේ දේවල් තියෙනවා. දැන් දන්නවා සමහර අය මත්පැන් මද්‍රව්‍ය බොනකොට ඒක හොඳ නෑ කියලා දන්නවා. වැඩක් නෑ කියලා දන්නවා. ඒත් අත්හරින්න බෑ. ලේසි නෑ.
අන්න මේ වගේ කම තමයි මේ මමත් දැන් ඔබට මේක අහුවම තේරෙනවා මේක වැඩක් නෑ මේක බොරුවක් මේක හොඳ නෑ මේක ඇත්ත නෑ නමුත් අත්තරින් නෑ ලේසි නෑ කුඩු ගහපු එක කුඩු අත්තරින්න පුළුවන් ගංජා ගහපු එක ගංජා අත්තරින්න පුළුවන් බීපු එකෙන් බීම අත්තරින්න පුළුවන් වැරදි වැඩ කරපු මිනිස්සේ ඒ වැරදි වැඩේ අත්තරින්න පුළුවන් මමත් අත්තරින් එක ලේසි දෙයක් හැබැයි ඒක බොරු ආයක වැඩක් නෑ ඒකේ විඳවනවා කියලා මිනිස්සු දන්නවා නමුත් ඒක අත්හරින්න එහෙම පුළුවන් කමක් එහෙම බෑ මිනිස්සුන්ට බයයි තීරණ මොකද්ද බයක් තීරණ ඒක අත්හරින මොකක් වෙයිද මේ ප්‍රශ්න තියෙනවා අපි හදාගත්ත මේ ඔක්කොම දේවල් වලට මොනවා වෙයිද දැන් ඔබට එහෙම හිතෙන්නේ නැද්ද ඇත්තටම මට මාව අත්හරිනොත් දරුවෝ ඉවරයි ගෑණිත් ඉවරයි ගේත් ඉවරයි ඔක්කොම ඉවරයි කියලා හිතෙන්නේ නැද්ද අතර දැන් ඔබට ඔබ නොදෙනී කියොත් දැන් දැන් මේ වාඩි වෙලා ඉන්න ගම ඔබට බොන නොදෙනී කියොත් ඔබට මොනවද තියෙන්නේ මේ ලෝකේ ඔබට ඔබ සතු සියල්ලම අහන්නේනවා ඔබට ඔබ සතු සියල්ලම ඒ අහිමිම උළු විශ්වයේම හිමිකාරය බවට පත් වීම වෙනවා සමහර දේවල් අහිමි වුණාම ඊට වඩා හොඳ දේවල් ලැබෙනවා දැන් අපේ ජීවිතේ සමහර දේවල් නැති වෙනවනේ ඒ නැති වෙනකොට අපිට දුකක් දැනෙන සතුටක්ද දුකක් දැනෙන සතුටක්ද දැන් සාමාන්‍ය මිනිසුන් තමන් ආදරය කරන දේවල් අහිමි වෙලා යනකොට දුකක් දැනෙන සතුටක්ද දැනෙනවද හැබැයි සෑම අහිමිවීමක්ම ඊට වඩා හොඳ දෙයක් වෙත ලං කරනවා ඊට වඩා හොඳ දෙයක් වෙත හැබැයි ඔබට ඒක විශ්වාස කරන්න බෑ මොකක් කරන්න බැරිද ඔබට ඒක විශ්වාස කරන්න බැරි නිසා වටනවා මේ ලෝකයේ සෑම අහිමිවීමක්ම ඊට වඩා හොඳ දෙයක් වෙත ලං කරනවා හැබැයි ඒක මනුස්සයෙකුට විශ්වාස කරන්න බැරි නිසා මොකක් කරනවද? අද මම උදාහරණයක් කියන්නේ. දැන් ඔබ මුලින්ම ලංකාවේ සියලු නෑදෑයෝ අත්තරල එනකොට ඔබට සතුටක් දැනෙන දුකක් දැනෙන ලංකාවේ එනකොට මොකක්ද වෙන්නේ? දැන් ඔබ කියන්නේ හිත ඔබ වල මෙහි ආපද කොහොමද? දැන් අම්මා තාත්තා යාළුවෝ ගෙවල් දොරවල් ඔබ අත්තරල එනකොට සතුටක් දැනෙන දුකක් දැනෙනවද? මගේ පණ තියෙන මනුස්සයෙක් නම් දුකක් දැනෙනවා. පණ තියවට මොකද දැනෙන්නේ? හැබැයි ඒද වෙනස් වීම. නමුත් වෙනස් වීම බොහොම හොඳ තරකට. දැන් ඔබට යම් කිසි හේතුවකින් මේ රටේ යන්න වෙනවා. දැන් ඔබට මොකක් දැනෙන්නේ? යම් කිසි හේතුවකට මේ රටේ ඔබ පිටුවහලකට. එතකොට මොකක් දැනෙන්නේ? දැන් මං කෝ සෑම වෙනස් වීමක්ම මොකක්ද ඔබ වඩා හොඳ තරකට අරගෙන යනවා. එතන මම කියනවා මේ පින්නතට දැන් ඔබට යම් කිසි හේකට මේක පාට මේ රට යන්න වෙනවා. එතකොට ඔබට මොකක්ද වෙන්නේ? ඒ දුකක් දැනෙන්නේ. සෑම වෙනස් වීමක්ම වඩා හොඳ දෙයක් අතට අරගෙන යයි කියලා ඔබ විශ්වාස කරන්නේ නැහැ. ඔබට ඒක පිළිගන්න පුළුවන්. ඒත් ඔබට ඒක විශ්වාස කරන්න බැහැ. ඒ වගේ තමයි. මම ඔබට කියනවා ඔබට ඔබ අහිමිව ඔබ විශාල හොඳ දෙයක් වෙත අරගෙන යනවා නමුත් ඔබට ඒක විශ්වාස කරන්න බෑ මොකක් කරන්න බැරිද විශ්වාසය විශ්වාසයේ අඩුවක් මෙතන තියෙනවා විශ්වාසය තීනව නම් මේ ධර්ම දාතෝ කෙනෙක් ඔබ ඉක්මනින් මේ වෙත පියනක් කරනවා ඔබට අවශ්‍ය විශ්වාසය පමණයි මොකද්ද ඕන යමෙක්ට මේ ධර්මයේ ගැන විශ්වාසයක් තියෙනකල් කවුරේ මහමුදට වැඩෙනවා කවරේ මහමුදට වැටුණාට පස්සේ ඔගේ සියලු අයිතිවාසිකම් කවුද බහැරගන්නේ? ඈ? කවුද බහැරගන්නේ? කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මහමුද බහැරගන්නවා. කැමැත්තෙන් හෝ ඔගේ මුළු ජීවයම මහමුද විසින් බහැරගන්නවා. හැබැයි නවකින් අරන් කියලා ඔබ දාන්නේ නැතුව මොකක් කරේද? ඈ? ඔබ කැමති වේද මහමුදුවට පත් වෙන්න? මහමුදුවට ඔබේ ජීවිතය පැහැර ගන්න ඉඩ දෙන්න.
දැන් ඔබ ගිහිල්ලා නැවගේ තල්ලු කරලා වහම් මූදට ඔබේ ජීවිතය පැහැර ගන්න ඉඩ දෙන්න හදනවා. ඔබ දැන් කැමති වෙයිද? කැමති වෙයිද? හරි. කවුද කැමති වෙන්නේ? වහම් මූද ඔබේ ජීවිතය පැහැර ගන්නකොට. වහම් මූද ඔබේ සියලු අයිතිවාසිකම් ඔබට නැති කරනකොට කවුද කැමති වෙන්නේ? කැමති ආතෝසා. මම කැමති මහමූද මගේ සියලු අයිතිවාසිකම් නැති කරනකොට. क्या? अब अगर निगान देखने प्लेन ने किया ना किन्हें क्या मति? महामुद्र सीलो इतिहास का ना हिंदी नोट क्या मति? एक तमाम पास में। और इलावे दार्मी है वो तो इन्हें बच्चे रहे। दार्मी भी सीलो है लेकिन सीलो इतिहास का पहल है। गानों क्या मति हुआ क्या मति? जब दीर्घ दीर्घ में का हागे दियो तो है බුදුහාමුදුරුවෝ දේශනා කරපු දිගින් දිගටම අහගෙන ගියොත් තමයි ධර්මය කියන්නේ සාගරයක්. ඒ සාගරයේ විසින් ඔබේ සියලු අයිතිවාසිකම් විනාශ කරනවා. ඒ තමයි නිවන් කියන්නේ. ඒක තමයි කියන්නේ මොකද්ද? නිවන්. හැබැයි ඔබ කියනවා සාගරේ මගේ සියලු අයිතිවාසිකම් පැහැර ගන්නවට මම කැමතියි. ඒ නිසා මම මේ දේශන ශාලාවට පිවිසියා. හැබැයි කල්ු කරනකොට මොකද කමෙත් ගැට ගහලා කවුල් දෙකක් ගැට ගහලා තල්ලු ගැට එකක් අල්ලගෙන ජීවිතේටවත් වැටෙක දෙන්නේ ඒ වගේ තමයි මම මහමුද වෙත ඔබ තල්ලු කරන්න හදනවා පයින් ගහන්න හදනවා මහමුදට වැටෙන්නේ ඔබ කම අල්ලගෙන මාවත් අල්ලගෙන ඔක්කොම අල්ලගෙන ඒ නැවටම වෙලා අනේ මට මහමුද වෙන්න බෑ නැවත මම මගේ පුංචි ගෙදරින් ගිහිල්ලා ගියා මංකිර ඵලය පාපාර වර්ගන රැටිය ඔයි කමේ කඩාගෙන අනේ නෑ බුදු දෙවියෝ එහෙම කවදාවත් කරන්න බෑ මට මේ නැවෙන්න ඉන්න දෙන්න ඔබේ හොඳට තේරුම් ගන්න මම මේ නැවවත් බුදුවත් පිළිවදව කියන කතාවක් ඔබේ තේරුම් ගන්න කාට හරි තේරෙන්නේ මේ ආවද නැවක් කියන මූදක් කියන මොකද පිස්සෙක් ඇවිල්ලා දන්නේ කියලා මට කරන්න දෙයක් කාට හරි තේරෙනවා මම මේ මොකද්ද කියන්නේ කියලා එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ සියලු අයිතිවාසිකම් මහමුදේ දේවී යන එක හරිනේ ඔබ බුදුන් වහන්සේගේ නියම ධර්මයේ ශ්‍රවණය දැන් බුදුහාමුදුරුවෝ ගාවට අපි අහලා තියෙනවා බණ ගන්න ආවයි කියලා කට්ටි දිගින් දිගටම ජේතවනාරාමයට ආවා උන්වහන්සේ යනකොට පිටිපස්සෙන් ගියා එයාට අවසානයේ මොකද්ද වුනේ? පොඩ්ඩක් සියල්ල බුදුන් වහන්සේගෙන් කැප කරන්න සිද්ධ වුණා. හැබැයි ඒ සියල්ල වුණ අතාරිනකොට මොකද වුනේ? ඔහුගේ උපරිම තෘප්තියට පත් වෙනවා. මොකටද පත් වෙලාද? උපරිම තෘප්තියට පත් වෙනවා. දැන් අපි දන්නවා. රට්ටපාල මහරහතන් වහන්සේ. කවුද? රට්ටපාල මහරහතන්. එයාවිලා අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තේ 80 කියලා ධනෙ තිබිච්ච කෙනෙක්. එයාට හිටියේ වයිෆ්ල තුන්දෙනෙක්. අතට පහට වැඩකාරයෝ හිටියා. අස්ව කරාත තිබුණා. එයාට දවසක් බුදුන් වහන්සේ මුණ ගැහිලා එයාට එයාව අහිමි වෙන ධර්මය අහන්න ලැබුණා. හැබැයි ඌ කැමති වුණා. මොකද මේ මහා මූදට පණින්නේ. උඩ ඉක්මනට පණන්න ඕන වුණා. හැබැයි අම්මලා තාත්තලා කම දාලා අල්ලගත්තා. රට්ටපාල කුමාරයෙක් කියනවා උඹලා මාව හැමදාම අල්ලගෙන ඉන්නවා මම මේ ගෙදර මරුවට පස්සේ මම මහමුදට විසි කරපල්ලා දැන් නැවතනි මරණ මොකෝ වෙන්නේ බෝට්ටුවකින් මරන ද බෝට්ටුවකින් මරන ඒගොල්ලෝ ගොඩවිමකට එන්න බැරි බව දේරනොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන් පුර මුදට රට්ටපාල කුමාරයෙක් කොහොම මරුවට පස්සේ විසි කරපල්ලා කොහොම තෝ මරණයට පස්සේ විදි කරලා වැඩක් නැහැ එන පණ පිටිම පලයක්. එතකොට ගිහිල්ලා ඉවරලා අවුරුදු 15ක් 31ක් බණ ඇහුවා. උන්වහන්සේ හැවැනේ හිටියා. අවුරුදු 15 දී රට්ටපාල කුමාරට සිද්ධ වුණේ ඒකයි. ඔහුට හොඩ නැති වෙලා ගියා. ගෙදරින් ගෙනාපු රට්ටපාල නැවත ගෙදර ගියේ. ගෙදර ගිය උපරිම තෘප්තියට පත් වෙච්ච මිනිස්සෙක්. බුදුන් වහන්සේ ගාවට ආවේ කවුද? බුදුන් වහන්සේ ගාවට ආවේ රට්ටපාල කුමාරයෙක්.
බුදුනාගේ ගාවින් ගියේ රට්ටපාලවත් කවුරුවක්වත් ඒ ආපු සියලු අයිතිවාසිකම් බුදුනාගේ ධර්මයේ දිය කරලා හැමතැනම සාගරේ දිය කරලා හැමතැනම ඔහුට වයින් දෙනවා යමෙක් මොහොතට වැටලා ඔහුට වයින් වෙනකොට මොකද වෙන්නේ ඔහුගේ සම්පූර්ණ පාලනය කව කාගේතර දෙයක් මොහොත වෙත යනවා කාවෙත යනවද මොහොත තමයි ඊට පස්සේ ඔහු පාලනය කරන්නේ ඔහු උඩ ගන්නවා පල්ලේ ආදානවා ඔන වෙරළට විසි කරලා දානවා නැත්නම් මොහොත ටික කාලයක් තියා ගන්නවා ඒ මොහොත විසි කරනවා එයා යමට වයින් වුණා මුළු විශ්වයම ඔබ පාලනය මුළු විශ්වයම ඔබ පාලනය කරනවා විශ්වයේ රිද්මයට ඊට පස්සේම ගෑවේ හැබැයි ඔබට කිසිම චිත්ත පීඩාවක් නැහැ බුදුන් වහන්සේ කුරුණාම් පාන වෙලාවේ උන්වහන්සේ උන්වහන්සේ චිත්ත පීඩාවක් කියලා දිනවද කියලා දිනවද එහෙනම් බුදුහාමුදුරුවන්ට කුරුණාම් පාන වෙනවාට මිනිස්සු වතුර දුන්නේ නැහැ ලිවට පිටුරු දැම්මා ගොම දැම්මා අපේ උන්වහන්සේ පිරුණම් පාන වෙලාවේ මොකද මේගොල්ලෝ ගොම දැම්මා මම මෙච්චර දේවල් මේගොල්ලන්ට කරා කියලා කිව්වද? එහෙම කිව්වේ නැහැ. ඇයි මිනිස්සු මේ කරන දේවල් උන්වහන්සේට නිදෙන්නේ? සුන්දරී මරලා ගෙනල්ලා පිටිපස්සේ හැංගුවා. උන්වහන්සේ කවදාක් පිරුණම් පාන වෙලාවේ මොකද මම මෙච්චර දේවල් කරා මම මෙහෙම කරා මට මෙහෙම සැලකුවා කිව්වද? මේ උන්වහන්සේ ඒවා විඳවලා දැන් සාමාන්‍ය සමාජයේ මිනිස්සුන්ට උදව් කරන මිනිස්සෙක්ට ওই වගේ ආනතු ගන්නවා එයා මරණකට කියන්නේ මොකද්ද මගේ ඔළුවවත් ලංකා පැත්තට දාලා වල දානවා ඒක සාමාන්‍යයි ඒ මොකද එයා මරණකට එයා සතුටුමත් නෑ සමාජයේ පීඩා විඳලා හැබැයි බුදුන් වහන්සේ මිනිස්සු පීඩා කරා විඳවන්න උන්වහන්සේ ඉතන හිටියේ උන්වහන්සේ මුළු විශ්වය වාට පත් වුණා ඒ කියන්නේ මේ උතුම් ධර්මය අවබෝධ කරගත්ත මනුස්සයෙක්ට චිත්ත පීඩා නැහැ. මොනවද නැත්තේ? චිත්ත පීඩා නැහැ. හිතට පීඩනයක් නැහැ. කායික පීඩා පමණක් පවතී. කායට උෂ්ණත්වයේ සීතල කවුරුරි ගැහුවොත් ඒ වෙලාවට විඳින මෙච්චරයි. හැබැයි දැන් අපිට කවුරුරි ඇවිල්ලා දැන් මෙතෙන්දී කාටහරි කණ්ඩ ගහනවා. ගැහුවට පස්සේ යන්නේ විඳිනවද නැද්ද? විඳිනවා. ඊට පස්සේ ටික වෙලාවක් කරනකොට ඒ විඳීම අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. හැබැයි එයාට මරණ කම්ප රිදෙනවද නැද්ද? මරණ කම්ප රිදෙනවද නැද්ද? එයාට මරණ කම්ම ඒ කණේ පාර රිදෙනවද නැද්ද? හැබැයි වැඩිම විඳින්නේ මිනිස්සේ වැඩිම විඳවන්නේ කයින්ද හිතින්ද? දැන් මෙතන අම්මලේ දරුවෝ කියනවා බෝලා ඔය අම්මලා අපිට වැඩන්නේ වැඩන්නේ නැති ගෑනු කියලා කියනවා. දැන් මුළු ජීවිත කාලෙම මම අර වචනේ අල්ලන් විඳවයිද නැද්ද? විඳවයිද නැද්ද? විඳවන මිනිස්සු වැඩිපුරම මානසිකව විඳවනවා. හැබැයි ඒ ධර්මය සම්පූර්ණව අවබෝධ කරගමු කෙනෙක්ට චිත්ත පීඩා නැහැ. උපරිම සතුටට පත් වෙනවා කියන්නේ. මේ ලෝකේ භෞතික ලෝකේ කුමක් සිද්ධ වුණත් ඔහුගේ අතප්පය කපලා දැම්මා. කායික වේදනාව විතරක් දැනනවා. මානසික වේදනාවක් දැනෙන්නේ හැබැයි Tamanට තමා ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ? කායික වේදනාවට වඩා මානසික වේදනාව දැනෙනවා. සමහර අය ඇති මෙතන ඉන්න සමහර අයගේ දරුවෝ තව කවුරු හරි ඇති මරණ ඇති දැන් JVP කාලේ නැත්තම් ඔය උදළු ප්‍රමාණි ඩබ් ප්‍රශ්න වලට මරණ දැන් දරුවෝ මැරෙනවා කයට කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් මරණකම් ඒ මානසික වේදනාව අතහරින්නේ නැහැ මිනිස්සු තමන්ට තමාව ඉන්නවා කියලා තේරුම් අරගෙන ඒ ව්‍යාජ බරු මායාවට අහු වෙලා මොකද වෙලා තියෙන්නේ මරණකම් මානසික වේදනාව වලින් ඉඳලා දැන් මෙතන කවුරු හරි මල්වට්ටියක් අරගෙන එනවා මොනවද අරගෙන එන්නේ තව එක්කෙනෙක් මොකද වෙන්නේ මෙතන අරගෙන එන පූජා කරන්න යනකොට මම මල්වට්ටිය අරගෙන ඒ මූණට ගහනවා අනිත් අය ඉස්සරහ දැන් මොකද වෙන්නේ දැන් මල් ගහනවා කියන්නේ එහෙම දානවා දානකොට මොකද වෙන්නේ මල් එයා කියන්නේ ඒ වැටලා බේරෙනවා රිදෙන්නේ නැහැ ඒක මල් වැදුනට රිදෙන්නේ නැහැ නේ එන්නේ පන්තියේ ඉඳීද නැද්ද දැන් කාර් එක යනකොට කොහොම යයිද අර උඩම ආවදිනවා මන් නෙමෙයි ඕකගේ ඇති සීලෙකුත් නෑ අපි ආව පොරුවට වගේ කියන්නේ මම එතකොට මිනිස්සු වැඩිපුරම විඳවන්නේ මොනවද නිසාද චිත්ත පීඩේ ඒ විදිහේ චිත්ත පීඩාව දැනෙන්නේම ඔබට ඔබව දැනෙන නිසා ඒක බොරුවක් අපි තව දැන් මේ සතිය ගානෙවත් මම ඔන්න ඔබට ඔබ උපරිම සතුටට පත් වෙන දින බාධාව ගැන කියන්නේ ඔබට හරියට තේරුම් ගන්න තියෙනවා
එතකොට මොකද වෙන්නේ? ඔන්න ওই වගේ සංසිද්ධි වලින් තමයි මිනිස්සු වැඩිම ඉඳවන්නේ. හැබැයි මේ ධර්මයේ උපරිම අවබෝධයටපත් වෙච්ච අය ඉඳවන්නේ ටිකක් අවබෝධ වෙච්ච අය ටිකක් ඉඳවනවා. භාගයක් අවබෝධ වෙච්ච අය ටිකක් අනිත් සාමාන්‍ය මිනිස්සු තරම් ඉඳවන්නේ ටිකක් ඉඳවනවා. උපරිම අවබෝධයටපත් වෙච්ච අය පොඩ්ඩක්වත් ඉඳවන්නේ මේ ලෝකේ හෙට කඩාගෙන වැඩ නැහැවත් ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ දැනන්නේ. දැන් අපිට කාට හරි මෙතන ඉන්න කෙනෙක්ට කෝල් කරලා කියනවා දැන් මෙහෙට බෝම්බයක් ගන්න කියලා. තාම ගහලා නැහැ. දැන් මෙතන මොකෝ වෙන්නේ? ඒගොල්ලෝ බෝම්බ ගහන නිසා නෙමෙයි මැරෙන්නේ. මෙතන පැටලිලා දුවලා මැරෙන්නේ. කොහෙද මොකිනම් මැරෙන්නේ? බයට මැරෙන්නේ. එළ මිනිස්සු වැඩිපුර මැරෙන්නේ කායික පීඩාව නිසාම නේ මොකද්ද? මානසික. දැන් ඔයගලට කවුරු හරි ඇවිල්ලා කියනවා හෙට තමසෙම මරනවා කියලා. රැටින් ඉන්දියයිද? රැටින් ඉන්දියක් නෑ. හැබැයි ඔයගෙ කෙනෙක්ට ඇවිල්ලා කියනවා හෙට තමසෙම මරනවා කියලා. ඒතර ඒගොල්ලෝ හරි ෂොක්. එහෙමයි. ඒ ඒගොල්ලෝ දැනෙන්නේ එදා මේ ලෝකේ තමන්ට තමාව දැනෙනකොට ඒ මිනිස්සු උපත්යේ මනම් මරණය දක්වා ඒ දැනීම වැඩි කර ගන්නවා. වැඩි කර ගන්න ප්‍රමාණයට මොකද වෙන්නේ? වැඩි කර ගන්න ප්‍රමාණයට මානසික වේදනාවල විඳවනවා. කාට හරි තමම හොඳට දැනෙනවා නම් ඒක හොඳට විඳවනවා. කාට හරි තමම හොඳට දැනෙනවා නම් ඒක හොඳට විඳවනවා. හොඳට එනිසා මේ පින්නතු බුදුරජාණන් වහන්සේට ඕනෙන්නේ ඕකයි. නිබ්බාන පරම සුඛ නිර්වාණය විතරේ සම්පූර්ණ ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක් කිසිම මානසික විඳවීමක් නැහැ. ඒ මනසේ තියෙන පරිපූර්ණ සතුටක් විතරයි. කෙනෙක්ට මානසික පීඩාවක් නැත්නම් ඒ මනසේ තියෙන මොකක් විතරයිද? සහනයක් විතරයි. අසහනයක්. එයාගේ මනස සම්පූර්ණම නිශ්චලයි. නිදහස්. ගැඹුරු සාගරයක්. හැබැයි මේ කියන දේවල් ලේසියෙන්ම තේරුම් ගන්නත් පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? ලෝකේ අත්තරින් අමාරු දේ තමයි කවුද? ඔබ ඔබේ ශරීරයට කොච්චර බැඳිලාද? ඔබ ඔබේ සිතට කොච්චර බැඳිලාද? ඒ දේවල් ඔබේ කියලා ඔබ කොච්චර හිතනවද? දැන් බලන්න නිකවට කල්පනා කරලා පින්නතුනි. ඔගොල්ලෝගේ හෙට උදේ වෙනකොට මම ප්‍රාර්ථනා කරනවා මේ මූණේ මෙහෙම දඩ ටිකක් එන්න කියලා. එම් ප්‍රාර්ථනාවක් කළා ආවොත් මොකෝ වෙන්නේ? කවුද මේ ප්‍රාර්ථනාව බාරගන්න කැමති? හරි මං කිව්වොත් හෙට ඔයගොල්ලෝ දෙවගණන් දෙවියන් වගේ ලස්සන වෙන්න කියලා කවුද ඒක බාරගන්න කැමති? දැන් මම කියන මගේ ගාව මෙහෙතත් කියන තිරියන් ඉන්න මං ගණන තියන්නේ. ඊට පස්සේ මොකෝ වෙන්නේ? ඔයාලා රහස ඇවිල්ලා ඉන්නේ මගේ ඕපි ඉල්ලයි යනකොට මොනවද අභිධර්මයේ කියන්නවා? එනි සමහර පත්තරවල දාන ඇඩ් වලට කෝල් කරලා ගෙන්නවලන්නේ. දැන් ලංකාවේ ඇඩ් දාන තිරියන් වෙනෝ මේ වගේ ලිංගික ප්‍රශ්න වලට බෙහෙත් උඹස් මැටි මී පැණිකව ලංකාවේ දෙන මිනිස්සු එකක් ගෙන්නවද ගන්නවා. හොරාට. ඒක ඒව තියෙන්නේ. මිනිස්සු කැමති මොකද වෙන්නේ? මේ හොඳ ලස්සනට දින. හැබැයි හදිසියෙන් දඩයක් කරනවා. දැන් එක මේව හරව බේරෙනවා. බේරලා මෙතන ප්ලාස්ටරයක් දාගෙන ඊට බර හන්න. එයි ආවත් කොරට වෙලා ඉන්නේ. කාටවත් නොපෙන්නේ ඉන්නේ. ඒ ප්ලාස්ටරේ දාලා ඩිසයින් එකක් ගහලා රතු පාට සුදු පාට කහ පාට ඒක තුවාලයට වඩා ලස්සනයි. එහෙමයි මිනි. දැන් ඊළඟට මොකද වෙන්නේ? මිනි මුළු ඔක්කොටම එක දවසේ ඒ කුෂ්ඨය හැදිලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මිනිස්සු මේ කුෂ්ඨය නිසා නෙවෙයි විඳවන්නේ මොකද්ද? කුස්ටි අනිත් ඇයට හදිච්ච නැති නිසා. දැන් අපේ මූණවල මෙතන නහයක් තියෙනවා නේ. ඒ නිසා මේ නහය කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මෙතන ඉන්න හැමෝට මූණවල නහයක් නැහැ. එකෙක්ට විතරක් තියෙනවා. දැන් මොකෝ වෙන්නේ? දැන් කල්පනා කරලා බලන්න. එකෙක්ට විතරක් මෙහෙම ලොකු වටයක් ඇවිල්ලා අනිත් ඇයට එහෙම එකක් එතකොට මොකෝ වෙන්නේ? ඈ එහෙනම් නහය නිසා නෙමෙයි විඳවන්නේ. මොකද වෙන්නේ? අනිත්‍යවත් එහෙම ගන්න නැති නිසා. තේරෙන්නේ නැහැ මිනිස්සු විඳවන්නේ මේ ලෙඩ රෝග නිසා නෙමෙයි.
මොකක් නිසාද ඒව සියල්ල මනසට ගන්න නිසා මොකක් නිසාද මනසට ගන්න නිසා ඒ නිසා බුදුන් වහන්සේ මේ ශරීරය පිළිබඳ ආලෙ ශරීරයට බැඳීම ශරීරය තමන්ගේ කියලා සැලකීම අතහරින්න උන්වහන්සේ එක වෙලාවකට කියනවා මම කියනකොට ඔබ එකක් අතහරින්න මම ඔබට වැදගත් දෙයක් පොරොන්දු වෙනවා ඔබ ඔබේ ශරීරය සම්පූර්ණයෙන්ම අතහරිනවා නම් ඔබේ ඔබට මම අනාගාමීත්වය පොරොන්දු වෙනවා වාද පොරොන්දු වෙන්නේ අනාගාමීත්වය බුදුනාද තම ශ්‍රාවකයන්ට කියනවා මම කියනකොට ඔබ එකක් අතහරින්න එහෙනම් ඔබේ ශරීරයට තියෙන බැඳීම අතහරින්න ශරීරය ඔබයි කියලා තියෙන විශ්වාසය අතහරින්න සම්පූර්ණ මම ඔබට පොරොන්දු වෙන වෙලෙම අනාගාමීත්වය එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා वेदना නමුත් මිනිස්සු වැඩිපුරම වගින්නේ කායික වේදනාවෙ නෙවෙයි මොකද්ද? අර ළෙඩේ මනසට ගිහිල්ලා. ඔහුගේ මනසේ තියෙන ශරීරයේ ප්‍රශ්නයක් වෙලා. ඒක දැන් මේ විදියට නෑ. ඒ නිසා මොකද වෙන්නේ? මරණතුරු ළෙඩේට වඩා චිත්ත පීඩාවලින් මිනිස්සු මැරලා යනවා. චිත්ත පීඩාවලින් මිනිස්සු මැරලා යනවා. එනිසා අපේ මුනිවරුන්ට එහෙම එකක් නෑ. ඒගොල්ලෝ ළෙඩ වෙනවා. බුදුහාමුදුරුවෝ ළෙඩ වුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනම් පාන්න යන ගමනේ ළඩ වුණා. හැබැයි උන්වහන්සේලාට එහෙම මානසික ප්‍රශ්නයක් තිබුණේ කායික ප්‍රශ්නයක් විතරක් තිබුණා. ඔබට මේ ජීවිතේම ඒ ස්වභාවයට මනසපත් කරගන්න පුළුවන්. ඒකට තියෙන්නේ හොඹදටම ඔබේ තියෙන දුර්වලතාව ඔබ හොයාගන්නවා. මට නම් තේරෙන්නේ මනුස්සයගේ දුර්වලතාවයේ සම්පූර්ණම තියෙන්නේ තමන් යන තමන්ගේ තුල තියෙන දැඩි විශ්වාසය. මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න බැරි ප්‍රධානම හේතුව කරන කියන අහින සෑම දෙයකින්ම ඔබව මවාගෙන තියෙන දැඩි ඔබව මවාගෙන ඒ මම විශ්වාස කරන නිසා. එහෙනම් අපිට මුලදීම කිව්වා මේ සතිය මෙන්න මෙහෙම ගත කරන්න. ඔබ මම නැති කරන්න යන්න එපා. මොකද ඔබ දැන් මමත්වයේ තියෙනවා කියලා පිළිගන්න. තියෙනවනේ. ඒක නැති කරන්න හදන්නේ නැති කරන්න බැරි එහෙම එකක් ඇත්තටම නැති නිසා. ඒක ව්‍යාජයක්. ඒ වියාජය හඳුනා ගන්න. වියාජය මොකක් කරන්නද? ඒ බොරුව හඳුනා ගන්න. නැති කරන්න එපා. නැති කරන්න බෑ. බොරුව හඳුනා ගන්න. හඳුනා ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒක ටික 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 මේ කල්පදාන තියෙන කළු ගලක් වගේ හදපු මමත් ඒ ටික ටික දිය වෙනවා. ටික ටික දිවන ප්‍රමාණයට මේ ජීවිතේ තෘප්තිමත් වෙනවා. දිවන ප්‍රමාණයට මේ ජීවිතේ තෘප්තිමත් වෙනවා. එතකොට කාටද අද ගමෙන් කැවිල්ල කියන හාමුදුරනේ මම භාවනා කරන්න යනවා මට දැන් මේ ඔක්කොම එපා වෙනවා මට දැන් මේ ඔක්කොම එපා වෙනවා මට කිසිම සතුටක් නැහැ ජීවිතේ මම පොබුදු දාසික ධර්මයේ හරියටම තේරුම් අරගෙනද දැන් මම අහලා අවංකව වතුස මටත් මේ හාමුදුරනේ ඔක්කොම කරන්න වැඩක් නැහැ වගේ මට එපා වෙනවා එහෙම ආතෝස්සන්න हित दे उसे मनसेवधिमत धर्मे तेरूंगा तो
ඔබ ධර්මයේ තේරුම් ගත්ත විදිය එහෙනම් වැඩ කරන්න එපා වෙන පළවෙනි කෙනා තමයි බුදුන් වහන්සේ. එයි උන්වහන්සේට වැඩ කරලා උන්වහන්සේ තමයි මේක අපිට කිව්වේ. බුදුන් වහන්සේ කියනවා වැඩ කරන්න එපා වෙන නොකර ඉන්න අපි අහලා තියෙනවා අවුරුදු 45 මුළුල්ලේ දවසට පැය දෙකක් ඉඳාගෙන පැය 24ක් වැඩ කරා. පැය කීයද? 22ක්. පැය 22ක් වැඩ කරා. දැන් උන්වහන්සේ කියලා නෑ මම මේ වැඩ කරන්නේ කනස්සල්ලෙන් කියලා මට මේ වැඩ කිව්වෙ එපා වෙලා කියලා කවදාවත් කියලා කවදාවත් පිරුවන් පාරටක් කියලා. මම මේ වැඩ කළා මට මේ එපා වෙලා මම කරන්නේ ඕනමට කරනවට මේ කියලා එහෙම කියලා. උන්වහන්සේ කියනවා මම මට සරණ හොයාගත්තා. මම මට දූපත හදාගත්තා. මම උපරිම සතුටට පත් වෙලා ඉන්නේ. දැන් මේ ධර්මය ඊට පස්සේ අවබෝධ කරගන්න තමයි පරිපූර්ණව සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එතකොට එයා එක අවබෝධ කරගෙන බුදුන් වහන්සේ වගේම ගම් නියම් ගම් දඩව වල දවස් 30ම වැඩ කරා. දවස් 30ම කැලේදී ඉතුරුයක් වගේ ජීවත් වුණේ නැහැ. දවස් 30ම මිනිස්සු දෙනු වැඩ කරා. හැබැයි පිටම පාරවට කිව්වේ නැහැ. මට නම් ඒක කරන්න හිතෙන්නේ නැහැ. වැඩක් නැහැ කියලා හැම එකක් කවදාවත්ම කියලා එහෙම කවදාවත්ම කියලා පඩියට වැඩ කරන්නේ නැහැ. එහෙනම් අපිට වැඩ කරන්න කේපා වෙලා නම් අපිට ජීවිතේ මෙහෙම නිකන් වැඩක් නැහැ වගේ එහෙම වැඩක් ගන්න අපේ සතුට අඩු වෙලා නම් අපේ කම්මැලිකම වැඩි වෙලා නම් අපි ධර්මය හරියට අල්ලගෙන මේක හරියට තේරුම් අරගෙන නම් අපේ හිත හරිම අවදිමත් හරිම පිරිපුන් අපිට වඩා වැඩ කරන්නත් පුළුවන්. ඒත් කොච්චර වැඩ කරත් විතර ඉතර මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒ වගේ මේ වැඩේ හරි ගියත් වැරදුනත් ඒකෙන් මනසට කිසිම පීඩාවක් දැනෙන්නේ නැහැ. එහෙමයි. එහෙනම් ප්‍රශ්නය නැහැ. දැන් බලන්න මේ ධර්මයේ යම් තාක් දුරකට අවබෝධ කරගෙන ඉඳලා විසාකය අවුරුදු 7 අවබෝධ කරගන්නේ. අවුරුදු කීයද? 7. හැබැයි ඒයි බැන්නා. දරුවෝ 20ක්ද 16ක්ද හැදුවද? ඔබලට එහෙම නැහැ නේ? ඔල හැමදාම දෙනවා ඔල මෙතෙන් දෙන්නත් බෑ ඔලට. එයි නේ හදුවා. හැබැයි නේද එක පළෙක් එකෙක් හදලා එපා වෙලා නැහැ හදලා තව එකෙක් හදලා. තව එකෙක් හදලා. හැබැයි ඒ කවදාවත් කියන මම 20ක් හදාගත්තේ කියන පසුතැවිලි එනවා. එහෙම කියලා දෙනවා. හැබැයි හදාව බණහන් යනවා. එහෙම බණහන් යනවා. හැමදාම මොකද කරන්න යනවද? බණහන් දානි වෙනවා. ඉතත් කුටි හදනවා. හැබැයි කවදාවත් මරණාසන්න වෙලාවක් කියන්නේ මම මට වැඩ කරන්න එපා වෙලා මම වැඩ කරා කියලා කතාවක් කියලා එහෙම නක් කියලා කියනවා. එයාට බුදුරජාණන් වහන්සේ කිනේ කාලේ අදත් එහෙම අදත් අවබෝධ වෙච්ච අය ගල හරිම ඇක්ටිව් ඒගොල්ලෝ කරන වැඩ ක්‍රම හිතා ගන්නත් නැහැ. හැබැයි ඒගොල්ලෝ මේ වැඩේ හරියට වැඩේ කඩාගෙන වැටුණොත් ඒගොල්ලොන්ට ඒක ඇත්තට දැනෙන්නේ නැහැ. ඒක කවුරු වෙන බාධා කරත් අර ඉස්සර වගේ චිත්ත පීඩාවක් දැනෙන්නේ නැහැ. එහෙම ඒව දැනෙන්නේ ඒගොල්ලෝ කීවේ වැඩ කරනවා ඒක හරියන ප්‍රශ්නේ වලදින ඒගොල්ලෝ හිතන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ අවුරුදු දෙකක් තිස්සේ කරපොනේ එක දවසක් කඩා වැටුණොත් ඒගොල්ලෝ එහෙම විඳවන්නේ. එච්චරයි. ඒගොල්ලෝ එහෙම විඳවන්නේ නැහැ. එරා බුදුන් වහන්සේ ධර්මය. මනුස්ස වර්ගය ආවේ වැඩ කරනවා. හැබැයි ඒක හරියට වැඩුණත් මොකක්ද විඳවන්නේ? ඒ විඳවන්නේ නැත්තේ විඳවන්නේ නැති රහස බුදුන් වහන්සේ උගන්වන්නේ ඉවරයි. දැන් ඔයගොල්ලෝ අවුරුදු දෙකක් තිස්සේ මහන්සි වෙනවා. මහන්සිලා 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 ඒක උඩරිම තැනට ගියාම බින්දුවටම කඩා වැටෙනවා. දැන් මොකෝ වෙන්නේ? අවුරුදු 10ක් විතර විඳවනවා. අවුරුදු කීයක් විතර විඳවනවද? දෙකක් මහන්සියට උඩරිමට ගිහලා බින්දුවට පත් වෙනවම 10ක් විතර වෙනවා. සමහර අය අඬනවා. අයියෝ බම්මන් නැති වුණා මං ඉවරයි ඉවරයි ඉවරයි. වැඩි ඕනේ. ඉරක් කපලා ඩොලර් 300ක් ගඩේ වොත් කොච්චර වෙනවද? ඔක්කොම හිතේ ඕනේ. හිතන්න ඩොලර් 300ක් පුතෙක් එහෙම දඩ කාලාව මොකක් කොච්චර විඳවනවද කියලා. ඒ වගේ නේද? නමුත් ධර්මයේ ආයතන හැම එහෙම ලොකු පීඩනයක් නැහැ. ඒගොල්ලෝ දඩ කෑවත් ආශ්‍රයයක් නැහැ.
प्रधान बलवात्म अनित्य दुख यदा पर्याय पश्यति अत निंदति दुःखे एष मग्गो विसुद्धिः यानी बुद्धावरुके सब्बे संस्कार अनित्यानि सिलु संस्कारान् विनाश वेला यन बव पिलिगन्न यदा पर्याय पश्यति प्रज्ञावन् एव प्रत्यक्ष करन्न अत निंदति दुःखे एष मग्गो එහෙම ප්‍රත්‍යක්ෂ කරොත් එය දුකින් මිදහස් වෙනවා. එය සතුටටපත් වෙනවා. එය පරම සැපයටපත් වෙනවා. ඒක තමයි පිළිසිඳු වීමේ සතුටින් ඉඳීමේ මාර්ගය. දැන් අපි අහලා තියෙනවා. දැන් මේ පිනතුන් කටපාඩම් කරන්නේ ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි කියලා කටපාඩම් කරනවා. එහෙම හිතනවා. ඒක වැරදි නෑ. ඊළඟට ඇහැට පේන රූපත් අනිත්‍යයි කනට එන ශබ්දත් අනිත්‍යයි නාසයෙන් දැනෙන සුවඳත් අනිත්‍යයි දිවට දැනෙන රසයත් අනිත්‍යයි කයට දැනෙන පහසත් අනිත්‍යයි හිතට දැනෙන අරමුණුත් අනිත්‍යයි ඒව පාඩම් කරනවා පාඩම් කරලා ලංකාවේ කෝල් එකක් එනවා ගෙදරින් පර්ජස් හතරක් අල්ලලා දැන් මොකෝ වෙන්නේ කනට එන අරමුණු අනිත්‍ය නෑ ඒ ඇහිමින් මොකට හට ගන්නවා මොකද දුක හට ගන්නවා මොකද හට ගන්නෙ දුක ඒ කියන්නේ කනට එන දේවල් වෙනස් වෙලා යනවා කියලා ਉਹ කිව්වට ਉਹ හිතුවට ਉਹට ඒක ප්‍රත්‍යක්ෂ වෙලා ඒ නිසාමයි දුක හට ගන්නෙ ඒ නිසාමයි දුක හට ගන්නෙ ඔබේ අතුලාන්තයේ මනසේ ගැඹුරු අවබෝධය කනට එන සියල්ල වෙනස් වී යනවා නම් කනත් වෙනස් වී යනවා නම් ඔබට වෙනස් වීම හැරෙනකොට දැනෙන්න ඕන මොකද්ද සතුට මොකද ඇහෙනවද ඔබගේ අවබෝධය ඔබට පේනකොට ඔබගේ අවබෝධය ඔබට ඇහෙනකොට ඔබට දැනෙනවද සතුට මම මෙහෙම කියනවා දැන් ඔබ හිතනවා මෙන්න මෙහෙම හෙට උදේට ඉර පායන ඔබ කියනවා හෙට උදේට අනිවාර්යයෙන්ම ඉර පායන එතකොට මොකද වෙන්නේ හිත උදේට ඉර පායන ඔබ කියනවා මේ ලෝකෙට ආපු නැති මිනිස්සේ දැන් ඔබට හම් වෙනවා මේ ලෝකෙ පිළිබඳව කිසිම අත්දැකීමක් නැති මිනිස්සේ ඔය මේ වෙලාවේ මේ ලෝකෙට පහළ වෙනවා ඔහෙල කියනවා මෙන්න මේ ඔරලෝසෝ බලා ගන්න මේ කට්ට මෙතෙන්ට එනකොට ලොකු ඉරක් පායනවා දැන් මේ මිනිස්සයා ඇවිල්ලා කියන ඔහෙලට ඔහෙ කිව්ව දේ හරියටම හරියටම ඔන්න දැනෙන්නේ මොකද්ද ඔබ කියමු දේ හරියටම හරියනකොට ඔබට දැනෙන්නේ මොකද්ද සතුට विश्वविद्यालय
ඒක ඒ විදිහටම සිද්ධ වෙනකොට ඔබට මොකද දැනෙන්නේ? ඔබ හිතේ විශ්වාස කරපු දේ ඒ විදිහටම සිද්ධ වෙනකොට ඔබට මොකද දැනෙන්නේ? සතුටක් දැනෙනවා ඔබ හිතපු දේ හරි කියන නිසා. කියලා බුදුන් වහන්සේ කියනවා අපිට හිතන්නේ කියලා සියලු දේවල් හැම වෙලාවකම වෙනස් හැම වෙලාවකම වෙනස් වෙනවා සෑම සංස්කාරයක්ම. එළියේ ඇතුළේ. කය සිදේ. හැට පේන දේවල් වලත් කන්න ඇහෙන දේවල් වලත්. එතකොට ඔබේ අවබෝධය ඒක නම් එහෙනම් ඒ අවබෝධය ඔබට ඇහෙනකොට මොකද දැනෙන්න ඕනේ? සතුට. ඔබට ඇහෙන සතුටක් නෙවෙයි දැනෙන්නේ නැත්තම් ඇහෙන දේවල් වලින් සමහර පේන දේවල් වලින් ඒ කියන්නේ මොකද? ඔබ කිලක්ෂණය හරියට අවබෝධ කරලා තේරුම් අරගෙන ඒක නිසාම ඔබට මානසික පීඩාව දැනෙන්නේ. හොඳට තිලක්ෂණය හොඳට එන්න අවබෝධ වෙනකොට මානසික පීඩාව අඩු වෙනවා. සතුට වැඩි වෙනවා. මොකද වැඩි වෙන්නේ? සතුට වැඩි වෙනවා. දැන් අපි අහලා තියෙනවා දැන් මේ ළඟදී එක මහත්තයෙක් කියන වාක්‍ය ගොඩක් හිතනවා. එයාට බලන්න ඉංග්‍රීසියෙන් වුණා මේ අපි කියන දේවල් පැහැදිලි කරලා දෙන්නේ. එයාට ඉස්කෝලේ ළමයින්ට දේශනයක් කරන්න ආවා. ඒකේ තාත්තේ එයාට ඇවිල්ලා කිව්වා. ඕන කිහිම්මල දරුවන්ට කියන අනිත්‍ය විදිකනාත්මණ කියපපා. මොකක් කියන්නේ බාද? ඒ මොකද ওই දරුවන්ට ඕකද අලංගේ ජීවිතය අවුල් කරන්නේ බා. දැන් මිනිස්සු අතර අනිත්‍ය දුක්ඛනාත්ම පිළිගත්තට ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. ඕක ඇහුනොත් මිනිසුන්ට ජීවිතේ එපා වෙනවා. ඕක අහලා ඉතින් පස්සේ මිනිසුන්ට සතුටින් ඉන්න පුළුවන් හා නැහැ කියන එක ලංකාවේ බෞද්ධ සමාජයේ තියෙනවා. ඒක මේ ලෝකේ බෞද්ධ අතර තියෙන මේ කාලේ තියෙන බරපතල කේදවාචකය තිලක්ෂණය නිසා දුකටපත් වෙනවා කියන එක. ඒක නිසා ජීවිතේ පා වෙනවා කියන එක. ඒක නිසා සතුටින් ඉන්න බෑ කියන එක. ඒක නිසා පවුල් කඩා වැටෙනවා කියන එක. එහෙම කියනවා. ඕක අහන්න යන්න එපා. අයිට ඔක්කොම එපා. මේ කොච්චර හොද ඒක අහනකොට එපා වෙනවනේ. එපා වෙයි කියලා ඒ අතරල වෙන එකක් කියනවා. ඊට පස්සේ එපා වෙයි කියලා තව එකක් කියනවා. එහෙම තමයි එපා වෙනවා කියන එක. එතන මොකද තිලක්ෂණේ ප්‍රශ්නයක්. එතකොට ඒක දාගන්න තිලක්ෂණ මම බණ අහන නිසා තමයි ඒ කාලේ මට ඔක්කොම එපා වුනේ. ඒ ඔක්කොම එපා වුණා නම් සතුටක් තියෙනවද? මොකක් තියෙනවද? එහෙම එකකුත් නැහැලු. එහෙම දෙයක්වත් නැහැලු. මනුස්සයෙක්ට තම භෞතිකයන් අතහැරී යනකොට ධර්මයේ නිසා නම් ඒක අතහැරෙන්නේ. ඔහු තුල හිතේ තියෙනවද පුදුම සතුටක්? හැබැයි එහෙම එකකුත් නැහැලු. ඒ නිසා මේ මිනිස්සු දුකටපත් වෙලා ඉන්නේ, මිනිස්සු මානසික පීඩණයටපත් වෙලා ඉන්නේ තිලක්ෂණය ගැන හරි තේරුම් ගැනීමක්ද? මේක හරියට තේරෙනකොට ජීවිතේ සෑම මොහොතකම මොකද වෙන්නේ? සතුට වැඩිගෙන. මොකක් වැඩි වෙනවද? දැන් බලන්න මලේ කොහොට්ටුවේ ඉඳලා මලේ පරවෙන අවස්ථාව දක්වා මොකද පවතින්නේ? වෙනස් වීම. මොකද පවතින්නේ? අපේ අතුලාන්තයේ ප්‍රත්‍යක්ෂ අවබෝධය වෙනස් වීම නම්, නේද මේක දකින්නකොට අපිට හැම මොහොතකදී මොකද ඇති වෙන්නේ? වෙනස් අපිට සතුට ඇති වෙනවා. ඒ අපේ අවබෝධය අපිට මලෙන් පේනවා. අපේ අවබෝධය අපිට මලෙන් පේනවා. අපේ අවබෝධය අපිට දරුවගෙන් පේනවා. අපේ අවබෝධය අපිට අපේ මහත්යෙන් පේනවා. අපේ අවබෝධය අපිට අපේ කොණ්ඩෙන් පේනවා. අපේ අවබෝධය අපිට අපේ ශරීරයෙන් පේනවා. ඒතකොට ඔහුගේ අවබෝධය ඒක නම් ඔහුට මේ හැම දෙයක් තුලම මොකද තියෙන්නේ? සතුටක් පවතිනවා. මොකද්ද පවතින්නේ? ඒක වෙනස් වෙන්නේ. ඔහු අවබෝධ කරගද්දී ඔහුට අවිස්සෙම දකින්න අහන්න පේන්න දැනෙන්න ගන්නවා. මේ පිටු අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා තේරෙනවා. හැබැයි සමහර දේවල් වලට දරා ගන්න පුළුවන් කම නෑ. ඒක ඒතකොට තිලස්සනේ වරදක් නෙවෙයි. ඒක මොකද්ද? ඔබේ ඔබේ තිලස්සනේ තේරුම් ගැනීම වරදක්. දැන් ඔබට වැඩ කරන්න වෙනවා. සමහර වෙලාවල. ඒතර ඔබ හිතනවා මෙහෙම. අනේ මට ඔබ වැඩ කරන්න බෑ. ඔබ වැඩ කරන්න වෙනවා කියන්නේ හැම මොහොතක් තුළ ඔබ වෙනස් ස්වභාවයකට පත් වෙමින් පවතිනවා. හැම මොහොතක් තුළ ඔබ වෙනස් ස්වභාවයකට පත් වෙමින් මේ වෙනස් වීමත් එක්ක ඔබට සතුටින් ඉන්න බෑ. මොකද මේ වෙනස් වීම පිළිගන්න කැමති නැති නිසා. එතකොට ඔබගේ ඇතුලේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන ඇතුලේ පැවතිලා තින්නේ මොකද්ද? නිට්ටයයි සෝකයි ආත්මයි කියන සංකල්පයමයි. ඔබේ ඇතුලේ පැවතිලා තින්නේ ඔබ සමග තියෙන සියලු සංස්කාර වචන වලට අනිත්‍යයි තමයි. වචන වලට දුක්ඛයි තමයි. වචන වලට අනාත්මයි තමයි. තමයි මනසේ අභ්‍යන්තරයේ පිළිගන්නේ ඒ පොත්වල තියෙන කතාව. මනස අභ්‍යන්තරේ කියනවා. මනස අභ්‍යන්තරේ විඳවනවා. මොකද කරන්නේ? විඳවනවා. ඩොලර් 300ක් දඩ ගැහුවත් විඳවනවා. හැප්පිලා වැටුණත් විඳවනවා. මූණේ රෑෂ් එකක් ආවත් විඳවනවා.
ප්‍රසිද්ධ අත උසපන් කිව්වත් උස ගන්න බෑ කසේරු ගා කැඩලා විඳවනවා. විඳවනවා නේද? ඒ කියන්නේ හැම වෙලාවකම තිලස්සනේ වැටෙච්ච නැති නිසා මිනිස්සු විඳවනවා. ඉතින් ඒ දුර්මතය ඔබ මනසින්වත් කරනම තිලස්සනේ හොඳට තේරුම් ගන්න. තේරුම් ගන්න තේරුම් ගන්න. ඔබගේ සතුට එන්න එන්න වැඩි වෙනවා. ඒක අපරිමිතයක් බවට පත් වෙන යම් දවසක. සම්පූර්ණ තිලස්සනේ ගැන පරිපූර්ණව අවබෝධයෙන් ඔබේ සතුට අපරිමිතයක් බවට පත් වෙනවා. මොකද ඒ අවබෝධය සෑම සෙනසුරේකම බාහිරවත් අභ්‍යන්තරවත් සිද්ධ වෙන නිසා. අවබෝධය හැමතැනම දකිනකොට ඔබට පුදුම සතුටක්. බුදුන් වහන්සේට මිනිස්සු වතුර නොදී ඉන්න එක බුදුන් වහන්සේගේ මනසට දුකක් නෙවෙයි ඒක සතුටක්. වතුර දෙන එක සතුටක් වතුර නොදී ඉන්න එක සෑම වෙනස් වීමක්ම සතුටක්. හොඳ හෝ නරක පැත්තට. ලෝක වෙනස් වෙන්න පුළුවන් දෙපැත්තකට හොඳ පැත්තට හා නරක පැත්තට. ওই දෙක අතරම යාලේ සතුටටපත් වෙලා ඔර දුකේට කිසිම තැනක් නැහැ. හොඳ පැත්තට වෙනස් වුණත් නරක පැත්තට වෙනස් වුණත් පවතින එකම සත්‍යය. සබ්බේ සංඛාරා අනිත්‍යච්චරයි. ඔබේ ශරීරය එන්නේ යහපත් අතර වෙනස් වෙන්නත් පුළුවන්. එන්නේ අයහපත් අතර වෙනස් වෙන්නත් ඔබේ අවබෝධය වෙනස් වීම නම් ඔබට මේ දෙපැත්තේදීම තියෙන්නේ මොකද්ද? සතුට. වෙනස් තෝරන සතුට. ඔබ ලෙඩ වුණත් ඔබේ වෙනස් වීම මරණය දක්වා සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් නැවත හොඳ වෙලා ගෙදර යාම දක්වා සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔබේ අවබෝධය සම්මේ සංකාර අනිත්‍යයි නම් ඔබට මේ දෙපැත්තේ කොයි පැත්තට ගියත් ඔබේ මනස සතුටයි. ඔබේ චිත්ත පීඩාවක් නෑ. මොන පීඩාවක් නැද්ද? හිතට පීඩාවක්. දැන් බලන්න ගිරිවානන්ද සූත්‍රය ගත්තට පස්සේ ගිරිවානන්ද හාමුදුරු ළඩ වෙලා දුක් වෙලා බාහල ගිලා බොහොම වඩා ගිලා වෙලා ඉඳලා ආනන්ද හාමුදුරු අතේ පරිවිණය ඇව්වා බුදු හාමුදුරුවෝ මොකක් හරි කියනවා මට ඇවිල්ලා කියන්න මම හන්න මම නිදින්නේ ආනන්ද මට නැගිට ගන්න පණ නැහැ මට බුදුන් වහන්සේ ගාවට යන්නවත් විදියක් නැහැ මට අනුකම්පා කළා බුදු හාමුදුරුවෝ ගාව මොකක් හරි බෙහෙතක් කියලා මට ගණන් දෙන්න මට ගහන්න ගිල කියන්න මම ඔයාලා ගන්න. ආනන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේට කියනවා. ගිරිමානන්ද හාමුදුරුවෝ වැඩක් නේද වෙනවා. උනාගේ බොහොම අමාරුවෙන් ඉන්නේ ආනන්ද. අභාග්‍යතුන් වහන්සේ. මොනව හරි පිටක් බලාපොරොත්තු වෙනවා. බුදුන් වහන්සේ පටන් ගන්නවා. ගහේ ඇටිච්ච විදිහට කොණිය අතට ඉන්නවා වගේ. මොකද රූප අනිත්‍ය, වේදනා අනිත්‍ය, සංඥා අනිත්‍ය, සංකාර අනිත්‍ය. විඥාන චක්කු අනත්තා රූපං අනත්තා සද්ධා අනත්තා දැන් මේ පරිවිඩේ යවන්නේ කාටද ලෙඩ වෙලා බෙහෙතක් බලාපොරොත්තු වෙන මොනසෙට ඊළඟ යවනවා කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං අනාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං අධය යකණං කිලෝකම් පියකම් පප්පාස ආනන්ද අසුභ සංඥා අර කතමාචේ ආනන්ද ආදීනව සංඥා චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ කිරිමන්නාන හඳුනට එච්චර දෙන්නේ නැහැ. අය බුදුහාමුදුරේ ලිස්ට් එකක් කටපාඩම් කරනවා. කියන ආනන්ද කිරිමන්නාන කිව්වා. චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ කියලා 40 ගානක් කටපාඩම් කරනවා. එකල ඉන්දියාදී ඔක්කොම ලෙඩ ටික. එකල ඉන්දියාවේ ශරීරයකට හැදෙන්න පුළුවන් ඔක්කොම ලෙඩ ටික. අද හිටියනම් ප්‍රෙෂර් ඩයබටික් ඔවත් වගේ තියෙනවා. කොලෙස්ටරෝල් ඊළඟට දැන් බලන්න දැන් ඕගොල්ලෝ කවුරුන් ලෙඩ වෙලා ඉස්පිරිතාලේ ඉන්නවා මට ඇවිල්ලා කියනවා ආවද බලන්න පුළුවන් මම කියනවා මෙන්න මේ ටික ගිහින් කඩපාඩම් කරලා ඔගේ කනපල්ල තියලා කියපන් අතන මොකද්ද වෙන්නේ ඔයාලා මට ඩොලර් 100ක් කියනවා නම් 50ක් ඇදලා අස්සේ ගහලා 50ක් දීලා යනකොට දීලා යන්න ඕන කොමට කියලා යනවා හාමුදුරුවෝ වෙන වැඩක් තියෙනවා ගියාට කමක් නැහැ. අයිය දැන් ලංකාවේ ඉන්න මෙහෙම වෙද හාමුදුරුවෝ මෙහෙ තේරවා ඇති. ඒගොල්ලෝ වෙද හාමුදුරුවෝ කියලා තමයි ඒගොල්ලෝට කියන්නේ. හැබැයි ඒගොල්ලෝ ගාව බෙහෙත් තියෙනවා. සිංහල බෙහෙත්, චීන කටු, අල්පෙනති, විස ගල් ඒවා තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පිටිපස්සෙත් ලෙඩ හැදියා ඉන්න බැරි වෙන්නම හැදියා
දැන් ඔය මොකෝ මට කරන්නේ හ්ම් බලන්න ඉඳමන ගාත ගන්නවා ගහන්න මට හ්ම් මොකෝ බලන්නේ හොඳ කල්පනා කරලා දැන් බුදුන් වහන්සේ යවුව පණිවිඩේ තරම් භයානක දෙයක් දැන් අද කෙනෙක් ලෙඩවලා ගිරිමානන්ද සූත්‍රය කනපල්ල කියලා කිව්වා තුන ඇගිටලා ඉන්නේ හැබැයි අපි මේ සූත්‍රය අහලා තිනවා ගිරිමානන්ද ආහාරවලට ආබාධය හොඳ වුණා ගිරිමානන්ද ආහාරවලට ආබාධය හොඳ වුණා උන්වහන්සේ මේ තරම් වෙලා ආබාධය උන්වහන්සේ විදේ මේ කායික ආබාධය නිසා නේ මොකද මානසික විදේ මොකෙන්ද විදේ ඒ ලෙඩේ මනසට ගියා මනසින් විදේ මට දැන් ඒ වගේ බුදුන් වහන්සේ බලන්න බෑ මට පෙර වගේ හාට මෙහාට යන්න බෑ මම දැන් මට නිවන් දකින්න බෑ ඒ වගේ මානසික ඉඳෙව්වා දුන්නාස කිව්වා පිළිගන්න මේ ශරීරයට මෙච්චර ලෙඩ ගොඩක් හැදෙනවා පිළිගැනීමම මනසේ තෘප්තියයි යමක් පිළිගැනීමම මනසේ සතුටයි අනිත්‍ය පිළිගැනීම මනසේ සතුටක් ලෙඩ රෝග ශරීරයට හැදෙන බව පිළිගන්න ඕන ඒක මනසේ සතුටක් දැන් වුණත් මිනිසු විඳවන ලෙඩ නිසා නෙවෙයි වැඩිපුර විඳවන ලෙඩ මනසට දීපු නිසා දැන් බුදුරජාණන් වහන්සේ ශරීරයේ ලෙඩට වෙදකම් කරන්නේ නැහැ මොකද එහෙම වෙදකම් කරනවා නම් ගල් පතුරක් කැණිච්ච වෙලා ජීවක වෙනවා ගල් කැල්ල අයින් කරන්නේ නැහැ හැබැයි උන්වහන්සේ බව දුකට වෙදකම් කරනවා මොකද සත්තට වෙන බව දුකට වෙදකම් බව දුක තියෙන්නේ හිතේ බව දුක තියෙන්නේ කොහෙද මානසික ශරීරයට වැදගත් කරන්නේ දොස්තරලාල ගන්න වෙනවා ඒ නිසා තමයි බයෝ කළා මෙහි යුනිවර්සිටි ඇවිල්ලා හේ යුනිවර්සිටි ගිහිල්ලා චැනල් කරනකොට රුපියල් මොකද ඩොලර් 50 100ක් දෙවද මේ චැනල් එහෙම කියලා ඒගොල්ලෝ එහෙම තමයි බුදුහාමුදුරු ෆ්‍රී බෙහෙත් දෙන්නේ ඒක සම්පූර්ණ භවතකට දෙන්නේ මානසික මනුස්සය බුදුන් වහන්සේ දැක්ක වැඩිපුරම විඳවන ඉඩ රෝග කයට හැදෙන නිසා නෙවෙයි මොකක් නිසාද අනිත් පැයටත් ඒකේ විලෙ හැදෙන්නේ දැන් ඔබට වම්ගඩුව අමාරු වෙන වෙලාවෙ මුළු ලෝකෙම වම්ගඩුව අමාරු වෙන තියෙන එච්චරම නෑ එහෙනම් මේ වම්ගඩුව අමාරු වේදනාව විතරයි ඔබට පිළිකාව හැදෙනකොට ඔබේ මුළු පවුලටත් හැදෙන අල්ලපු ගෙවල් වලටත් හැදෙන ඔක්කොටම හැදෙන ඔක්කොටම එකන ඔබේ ලෙඩක් කියලා පිළිගන්නේ නැහැ දැන් අපිට මල පහ කිරීම අපි ලෙඩක් කියලා පිළිගන්නවද පිළිගන්නවද දැන් ඔක්කොටම දෙකෙට විතරක් ඕක ආවම කෝ වෙන්නේ ඔක ලෙඩ කල්පනා කරලා බලන්න. ඒ වගේ මුළු ඔක්කොටම පිළිකා හදලා මිනිස්සු ඔච්චර නිදවන්නේ. මිනිස්සේ පිළිකා රෝවලල විදවන්නේ. මෙන්න මේ ළඩේ මනස තියෙන නිසා. ඉතින් බුදුන් වහන්සේ ධර්ම හරියම පුදුම සතුටින් ඉන්න ධර්මයක්. උන්වහන්සේ ළඩ හැදෙන්න කලින්ම කියනවා මේ ශරීරයේ රෝග නිද්දන් පබන් රෝග වලට නිදානේ විතර දෙයක් ඔබට හම්බ වෙලා තියෙන තෑග්ගක්. දැන් ඔබට දරුවෙක් ඉරපට තෑග්ගක් හම්බුණා කියලා කියන්නේ දේව දෙවියන්ගේ තෑග්ග. දෙවියන්ගේ තෑග්ග රෝගෝල්ට නිදානියක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් බලන්න දරු පැටියෙක් හම්බුණා මිනිස්සු ඉන්න සතුට. කොච්චර සතුටක් විඳිනවද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. හැබැයි ඒ සතුට විඳිනකොට තුරුළුත් කරගෙන. හරියමින් අල්ලගෙන. හරියම සතුටක්. හැබැයි ඔබ ඒ තුරුළු කරගෙන රෝග ගොඩක්. रोग असंगल මේ ලෝකෙ මිනිසුන්ට සත්‍ය වශයෙන්ම ආදරය කරන්න නම් සත්‍ය වශයෙන්ම මනස සතුටින් තියාගන්න නම් විශ්වයට එළිහි වෙලා බෑ විශ්වයට අභියෝග කරන්න බෑ විශ්වයේ පවතින සිද්ධාන්ත ඒ විදිහට මනස පිළිගන්න ඕනේ මේ ශරීරය ළඩ වෙන බවත් ශරීරය හා බාහිර දේවල් හැමෝටම වෙනස් වෙන බවත් ඒ වගේම ඒ හැම තුල දෙයක් තුළ දුක්ඛ සත්‍ය ගැඹලා තියෙන බවත් ඒ තුළ තමන්ට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැති බව කෙනෙක්ට පිළිගන්න පුළුවන් නම් ਉਹ මානසිකව පීඩාව විඳින්නේ නැහැ. ਉਹ මානසිකව පීඩාව විඳින්නේ නැහැ. ওই ටික කාට හරි පිළිගන්න බැරි වුණොත් ඔහුගේ ජීවිතයේ ගත වෙන සෑම තප්පරයක් තුළම සෑම මොහොතක් තුළම
සෑම දෙයක් තුළ මොකද සිද්ධ වෙන්නේ? ඔහු චිත්ත පීඩාවලින් ඉන්නවා. මොකද ඉන්නේ? චිත්ත පීඩාවලින්. දරුවා විද්‍ය ඉලක්කයක් නැත් විඳවනවා අම්මයි තාත්තයි. ඌ ඊට පස්සේ පැය ප්‍රමාදුණක් විඳවනවා. ඊට පස්සේ හොරියක් හදනවා විඳවනවා. මිනිස්සු පුදුම විඳිනවා මනසින් විඳවනවා. හැබැයි ත්‍රිලක්ෂණේ හා මේ ශරීරයේ තියෙන අත්ත කතාව යම පුදුන්වාසී කියපු විදිහට මනසෙන් ගැඹුරෙම පිළිගන්නවා නම් ඔහු ඒ පිළිගත් වෙලාව ඉඳලා ඔහුගේ මරණය දක්වාම සතුටින් ජීවත් වෙනවා. ඔකේද වැඩිපුරම ඉන්නේ කොහොමද? සතුටින් ප්‍රමුදිත බව. බුද්ධ ශ්‍රාවකෝ හරිම ප්‍රමුදිතයි. ඔවුන් දැක්කම අර ධම්මජීවිතේ සූත්‍රයේ තියෙනවා රජතුමා ඇවිල්ලා ශ්‍රාවකෝ දැක්කම රජතුමාට පිස්සු හැදෙනවා. මෙච්චර ලස්සනයි ඉන්නවද බුදුහාමුදුරුවෝ ගාව කියලා. මෙච්චර ලස්සනයි ඉන්නවද බුදුහාමුදුරුවෝ ඊට පස්සේ ඒ රජතුමාත් එක්ක ආපු එකන කියනවා මේගොල්ලෝ මේ කිසිම භෞතික දේවලුත් මේගොල්ලන්ට නැහැ. මේගොල්ලෝ හම්බ කරන්නේ නැහැ. මේගොල්ලෝ කරන්නේ බුදුන් වහන්සේ කියන එක අහගෙන හැමතැනම පයින් යවිදවිද ඒක කිය කියනවා. රජතුමාට අයිත් බලනවා. හරිම ලස්සනයි. රජතුමා හනවා අපි හඳුන් ගන්නවා. අපේ බාත්රූම් එකේ සැම්පු තියෙනවා. අපේ රොල්ලත් මෙච්චර ලස්සන නෑ නේ මං. උන් කොමාරිකා ගන්නවා, කැරට් ගන්නවා, බීට් ගන්නවා, පිපිඤ්ඤ ගන්නවා. ඒත් 40ක් වෙනකොට 80ක් කියලා වගේ. ඒ කියන්නේ මේ විශ්වයේ සදාතනික සත්‍ය මනස පිළිගන්නකොට ඔහුගේ වයස පේන්නේ. මොකද පේන්නේ නැත්තේ? වයස පේන්නේ. එහෙනම් ඔබේ ඔබ වැඩිපුරම වයසට යන්නේ මොකක් නිසාද? ඔබේ චිත්ත පීඩාව වැඩි නිසා. ඔබට වැඩිපුර ලෙඩ රෝග හැදෙන්නේ චිත්ත පීඩාව වැඩි නිසා. පිළිකාවලට, ගොඩාල් ලෙඩ රෝග වලට මුල ඩිප්‍රෙෂන්, ඩිමෙන්සියා ඔක්කොම මානසික ලෙඩ. ඒ ඔක්කොම මානසික ලෙඩ. ඒ ඔක්කොම තිලස්සනේ පිළිගන්න බැරි වෙච්ච නිසා ඇති වෙච්ච ලෙඩ. ඒ ඔක්කොම ශරීරය පිළිගන්න බැරි වෙච්ච නිසා ඇති වෙච්ච ලෙඩ. බුදුදහම කියන්නේ මේ ලෝකයේ තියෙන සතුටින් ඉන්න තියෙන එකම ක්‍රමය. සදාතනික ලෝකේ සතුටින් ඉන්න ගොඩක් ක්‍රම තියෙනවා. හැබැයි සදාතනික සතුටින් ඉන්න ක්‍රමයක් නැහැ. බුදුන් වහන්සේගේ වචන සදාතනික සතුටින් ඉන්න ක්‍රමයක් කියලා දෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ අවසාන වශයෙන් තවත් ධර්ම වචනයක් මිනිස්සුන්ට උගන්වනවා. මොකද්ද? මරණය. මොකද්ද? මරණය. දැන් බුදුන් වහන්සේ නිතරම කියනවා මරණය ගැන 100න් ඉන්නලු. මොකක් ගැන 100න් ඉන්නවද? මරනවා කියලා නිතර නිතර හිතන්න ඕනේ. දැන් ඔක මම වැඩිපුර කියලා හැම පන්තියකම පටන් ගන්නකොට මරණයෙන් තමයි පටන් ගන්නෙ. දැන් 730 ගාන නුගේවට සසිප් එකට ආපු අම්ම කෙනෙක් කියනවා එක කෙනෙක් කියනවා අපි නම් ඉතින් මැරේවි කමක් නැහැ. හාපෝ දෙයෝ එහෙම කියන්න එපා. මැරේ කියලා. එහෙම කියන්න එපා. ඒ නිසා පින්නතුනේ බුදුන් වහන්සේ මරණය ගැන අපිට උගන්වන්නේ සතුටින් ඉන්න. මොකෙන් ඉන්නද? සතුටින් ඉන්න. දැන් මොකද කැමරේගේ ඉවරයිද කාඩ් එක? ආයෙ රවුලන්නේ. සතුටින් ඉන්න. ගණන් ගන්න එපා. ওই ටික ඉතින් අනිත්‍යයට හැමම ඇති. ඒ නිසා මොකද වෙන්නේ මරණය ගැන අපිට කියලා දෙන්නේ මොකෙන් ඉන්නද? සතුටින් ඉන්න. ඉතින් මම දැන් හෙට කියලා දෙන්නම් කාඩ් එකක් ඉවරයි. 10:38 දිල්ලාන්න රත් වෙලා ඇත්තේ සතුටින් ඉන්න. හෝල් එකේ කාලේ ඉවරයි. එහෙම ඇති. මොකද හෙට මරණයත් එක්ක සතුටින් ඉන්න ක්‍රමය බුදුන් වහන්සේ කියා දීපු දෙය කියලා දෙන්න. ඒතර ඔබ හෙට අද ඉඳලා හෙට දක්වා මෙන්න මෙහෙම. දැන් යනකොට වාහනේ යන්න. ඔබ හැමතිස්සෙම ඔබේ ඉරියව්ව ගැන 100න් ඉන්න. මොකක් ගැනද? වාහනේ ඔබේ ඉරියව්ව පවතින දේ හැටි 100න් ඉන්න. එහෙම 100න් ඉන්න විදිය කල්පනා කරන්න එපා. දැන් ඔබ වාඩි වෙලා ඉන්නෝනේ. ඔබ වාඩි වෙලා ඉන්නේ ඉරියව්ව ගැන හිතෙන් දකින්න එච්චරයි. හිතෙන් දැකලා විස්තර વિચાર දෙන්න එපා. ෂෝට් මිඩ් ඩිගල්ට් වලට හතරක් ගැහුවා, ෆයින් ලෙග් වලට ගැහුවා, එහෙම එපා. පාඩුවේ ඉන්න. ඉරියව්ව කොහොමද තියෙන්නේ? වතුර වීදුරුවක් ගන්නකොට ඉරියව්ව කොහොමද තියෙන්නේ? බැසිකිලි යනකොට ඉරියව්ව කොහොමද තියෙන්නේ? කොමඩ් එක උඩ වාඩි වෙනකොට ඉරියව්වට මොකද වෙන්නේ? ඇඟට වතුර වැටෙනකොට ඒ එතකොට ඉරියව්වට මොකද වෙන්නේ? විස්තර එපා. ඉන්න විදියට ඉන්න. කෑම පිඟාන අතට ලැබෙනකොට ඒ ගන්න ඉරියව්වට මොකද වෙන්නේ? ඇඳුමක් අඳිනකොට ඔබේ ඉරියව්වලට මොකද වෙන්නේ? ඉරියව්ව දිහා මනසින් දකින්න. මොකෙන් දකින්නද? ඇස් දෙකෙන් නෙවෙයි කොහෙන්ද?
හිතෙන් දැනගන්න. ඔබේ ඉරියව්ව මොන විදියටද තියෙන්නේ ඒ විදිය දැනගන්න. මොකද ඔබේ ඉරියව්ව මොන විදියටද තියෙන්නේ ඒ විදිය ඉක්මනට ඉක්මනට වැඩ කරනකොට වඩා මේකට ලේසි ටිකක් හිමින් ගන්නවා. මේ වැඩ කලබලයට කරොත් ටිකක් අමාරු ඉරියව්ව ගැන කියන්නේ හොඳට පුරුදු වෙච්ච කෙනෙක්ට විතරයි. සාමාන්‍ය ලේසි කරන හැම වැඩක්ම කරන්න. දර පලන්න මෙහි නෑනේ. දැන් වතුර අදින්න නෑ. ඒව නෑ. අනිත් ඒවා කරන්න. උයන්න. ගේ මැද සාලේ මේ කුසි තින්නේ සාලේට ඇවිල්ලා උයන්න. හොඳට සිහියෙන් උයන්න. ලුණු සිහියෙන් කපන්න. ඇපල් අඹ වගේ උයන්න සිහියෙන් කපන්න. මේ හැම එකක්ම කරන්න. වැඩට යන්න. දෙයනේ කියලා යන්න. මේ සතිය හම්බ කරපු ඒවත් පිනට දෙන්න පුළුවන්. අපි වැඩට යන්න. ඒ වාහනේ ඉන්න ඉරියව්ව ගැන සිහියෙන් ඉන්න. වාහනේ දොර අල්ලනකොට සිහිය ඉරියව්ව තියෙන විදිය දකින්න. ඊට පස්සේ පුටුවේ ගිහිල්ලා වාඩි වෙනකොට දකින්න යන ගමන් ඉරියව්ව දකින්න. හැබැයි ඉරියව්ව මෙහෙම තියෙන්න ඕන කියලා කියන්න තියෙන්නේ මොන විදියටද ඒ විදිය දැනගන්න. මොකද කිව්වේ තියෙන්නේ මොන විදියටද ඒ විදිය දැනගන්න. ඉරියව්ව පවතින්නේ මොන විදියටද ඒ විදිය දැනගන්න. දැන් ඔබ මේ වෙලාවේ පවතින ඉරියව්ව විතරයි වැදගත්. ඒ වෙලාවේ ඊට කලින් තියෙන ඉරියව්ව ගැන හිතලා ඇති වැඩක්. ඔබට ඒක අමතක වුණොත් අයි මතක් වෙච්ච වෙලාවෙ ඉඳලා ඉරියව්ව ගැන සිහින් ඉන්න. තේරුණා? ඒතර ඒ ඉරියව්වත් එක සිහින් නිකන් වැඩකට කොට ඇති වෙන කල්පනාවන් නැති වුණොත් ඒවත් ගැනත් බලන්න මොනවද වගේ දේවල්ද ඉරියව්ව ගැන සිහින් ඉන්නේ නැතුව බාධා කරන්නේ. අන්න ඒ බාධාව හෙට චිට්ටේ එක ලියලා ගෙනත් දෙන්න. නමත් ලියන්න යටින්. බොරුණල් ලියන්න එපා අපාය යනවා. නමත් ලියලා ගෙනත් දෙන්න. ඒතර එහෙම ඉන්නේ. එතකොට මං හෙටින් දවසින් දවස කියන්න මොකද කරන්න ඕනේ කියලා. එතකොට හෙට දේශනය සියල්ලෝන්ගේ මරණය හා සම්බන්ධව. එතකොට ඒ නිසා මෙතනින් එක්කෙනෙක්ට හරි මැරෙන්න වාසනාව නැති වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවීචේ පට අග්‍රිතා භවග්‍රේ දක්වාම මේ පින් අනුමෝදන් වීමට ගා සියලු සත්වයන් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම දැන් මේ පින්නතුන්ට අනිත් අය දැන් හෙට දේශනට අද දේශනට ආපු නැති අයට උනත් තේරුම් ගන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. මම අද අභිධර්මයේ මට උගන්නන්නට වඩා මම මේ පින්නතුන්ට තේරුම් ගත සතියක් වගේ කාලයක් ගෙන නිසා ඔබේ හිත හදා ගන්න. සතුටින් ඉන්න ක්‍රමයක් හොයා ගන්න. මම අභිධර්ම උගන්නන ඒවා DVD වල තියෙන ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ සතිය ගොඩක් මහන්සි වෙන්න ඔබට මේ ජීවිතේ සතුටින් ගෙවන හැටි කියලා දෙන්න. මොකෙන් ගෙවන හැටිද? ධර්මය තුලින් කොහොමද සදාතනික සතුටක් හොයා ගන්නේ මිනිස්සේ? ඒ නිසා ඒක අනිත් අයට ඔබ දැනුව හිර කොහෙද තියෙන්නේ මෙහෙමද? ක්ලේටන්. ඈ? මොකද තනේ නම? ක්ලේඩ්. ක්ලේ නෙවෙයිනේ. ක්ලේඩ්. අර ඒ වගේ තරහ. හරිද? ඒ කොහෙද තියෙන්නේ? පන්සලේ නෙවෙයිද? ඒ කොහෙද තියෙන්නේ? පන්සල කිට්ටුව. ඔයගොල්ලෝ දන්නේ නැති මම දන්නේ. ඊට පස්සේ අනිද්ද කොහෙද තියෙන්නේ? අනිද්ද පන්සලේ. ඒවා අනිත් දැනුවත් කරන්න එක ඔයගොල්ලන්ට පිනක්. ඉතින් ඔබ නම් මිය පරලෝක ගියා වූ ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් දුගති ගාමිනී නම් සුගති සැප ලැබේවා. සුගතියක ඉන්නවා නම් අමා මහ නිවණින් සැනසේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඔබ සියලු දෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රමිනි වැඩවදාල ඒ ආයතන හයෙන් හැදෙන ලෝකෙන් එතර වෙච්ච සදාතනික සතුටටපත් වෙච්ච ඒ තිලක්ෂණය පරිපූර්ණ අවබෝධ කරගන්න පුළුවන් වාසනාවන්ත පින්වන්ත ජීවිතයක් ලැබේවා. සතුටින් ධර්මයේ තුලින් ජීවත් වෙන ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ අමා මහ නිවණින්ම සැනසේවා කියලා ආශිර්වාද කරන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තියේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ. Thank you.
අරුත දකින්නට බුදු දහමේ අභිධර්ම